ශ්‍රද්ධාවන්ත පින්වතුනි විශ්වෙන්වර ශ්‍රී ලංකාරාම විහාරස්ථානයේ මීට සති දෙකකට පමණ පෙර ආරම්භ කරපු ඒ භාවනා සීල ධර්මදේශනාදී දහම් වැඩසටහන් මාලාවේ අවසාන දවසයි. දැන් මේ පින්වතුන්ට ආරම්භක දවසේ සිට මේ දක්වා ධර්මදේශනා මහිතන 14ක් වුණ පවත් කළා. එයින් පැහැදිලි කරලා දෙන්න උත්සාහ ගත්තේ මේ ලෝකෝත්තර ප්‍රඥාව කියන්නේ මොකද්ද? ඒ වගේම සතිපට්ඨාන භාවනාවකින් ලැබෙන්නේ ලෝකෝත්තර ප්‍රඥාව කියන ධර්මතාවය බවත් ඒ වගේම ලෝකෝත්තර ප්‍රඥාව හැරුණාට පස්සේ ලෞකික වශයෙන් ප්‍රඥාව තියෙන බවත් ඒවා ලෞකික ප්‍රඥාවේ ස්වરૂපයන් ගැන ඒවා තියෙන තැන් නැති තැන් ගැන අපි පුළුවන් තරම් කරුණු පැහැදිලි කරලා දුන්නා. දැන් ඊයේ දවසේ මතක් කරා අවසානයේ මේ ඕනම ඥානයක් ලැබෙන්න උදව් වෙන්නේ විමුක්තිය. ඒ වගේම ඒ විමුක්තිය ලබා දෙන්න උදව් වෙන්නේ ධිට්ඨිය කියලා. මේ ටික පැහැදිලි කරගෙන ආවා. එහෙනම් ධිට්ඨියකින් විමුක්තිය ලැබෙනවා. ඒ විමුක්තිය ලබා ගන්න ඒ පුජ්‍යලයා සංසාරගත සත්වයා ඥාන සම්භාරයක් එකතු කරගන්නවා. ඒ කියන්නේ මොනවා හරි ක්‍රම හොයාගන්න. ඒවා විමුක්ති ඥාන කියලා හඳුන්වනවා. එහෙමනම් දැන් බුදුහාමුදුරුවෝ පෙන්වන්නේ මිත්‍යා දෘෂ්ටියෙන් ඇති කරගන්නවා සංසාරගත සත්වයෝ මිත්‍යා විමුක්ති කියන ජාතිය. ඒ මිත්‍යා විමුක්ති ලබා ගන්න විවිධ විදිහේ ඥාන ලබා ගන්න. ඒ ඥාන වලට කියනවා මිත්‍යා විමුක්ති ඥාන. ඒ වගේම සංසාරගත සත්වයා මනුෂ්‍යත්වයෙන් ඉහළ වගේ සත්තු ගත්තොත් ලෝකෝ ලෞකික සම්මාදිට්ඨිය යටතේ හදා ගන්නවා විමුක්තිය. දුක නැති තැන විමුක්තිය කියන්නේ. එතකොට ඒ විමුක්තිය සම්මා විමුක්තිය කියලා හඳුන්වනවා. ඒ විමුක්ති ලබා ගන්නා විවිධ ක්‍රම හදා ගන්නවා. විමුක්ති ඥාන කියන ඒවාට. එතකොට දැන් බෞද්ධයෝ හදා ගන්නවා සම්මා විමුක්ති ඥානයක එක විදිහ. ඒ වගේම අනික් ආගම් වලත් ඔය සම්මා විමුක්ති ඥානෙ ඒගොල්ලන්ගේ ආගමට අනුගතව කර්මයේ කර්මඵලයේ අදහන ආගම් වුණොත් අන්තවාදී ආගම් නෙමෙයි නම් ඒ සියලුම ආගම් වල දකින්න ලැබෙනවා සම්මා විමුක්ති ඥාන. දැන් මේවා තමනුත් දැනගෙන ඉන්න ඕනේ. මොකද අනික් ආගම් වලට හරි අනික් පුජ්‍යලයන්ට දැන් එකම විමුක්තිය ලබා ගන්න ඥාන විවිධාකාරයෙන් ලබා ගන්න පුළුවන්. ඒක නිසාවෙන් තව මිනිස්සු හෙලා දැකලා තව ආගම් හෙලා දැකලා යෑම තුළ අපේ මිත්‍යා දෘෂ්ටික අදහස් වැඩි වෙනවා. දැන් බුදුහාමුදුරුව අවබෝධ කරගත්තේ මේවෙන් ලෝකෝත්තර සම්මාදිට්ඨියෙන් විමුක්තිය ලැබෙන බවත් ඒ විමුක්තිය ලැබෙන ඥාන ලෝකෝත්තර ඥාන විදියට සම්‍යක් ඥාන විදියට හඳුන්වනවා. ඒවා අර සතර මාර්ග සතර ඵල කියලා ඊයේ දවසෙත් මතක් කරලා දුන්නා. දැන් අද දවසේ පැහැදිලි කරලා දෙනවා කිව්වේ මේ පින්වතුන්ට මේ ධිට්ඨියක අන්තර්ගතය මොනවද කියලා. ධිට්ඨිය ඇතුළේ තියෙන්නේ මොනවද? දැන් ධිට්ඨි වර්ග තුනක් අපි කතා කරා. ඒ ධිට්ඨි වර්ග තුන තමයි මිත්‍යා දෘෂ්ටිය, කම්මසකතා සම්මාදිට්ඨිය, ඒ කියන්නේ ලෞකික සම්මාදිට්ඨිය කියන නම කම්මසකතා සම්මාදිට්ඨිය, ලෝකෝත්තර සම්මාදිට්ඨිය. දැන් මේ සෑම දිට්ඨියකම අන්තර්ගතය එකයි. එකම අන්තර්ගතයක් තියෙනවා. ඒ අන්තර්ගතය එකම දැන් ලෞකික මිත්‍යා දෘෂ්ටිය තුළ තියෙන අන්තර්ගතයයි ඒ වගේම කම්මස්සගත සම්මාදිට්ඨිය තුළ අන්තර්ගතයයි ඒ වගේම
ලෝකෝත්තර සම්මාදිට්ඨිය තුල අන්තර්ගතයයි සමානකමක් තියෙනවා ඒකත් අන්තර්ගතය සමාන ඒ සමාන වෙන්නේ මෙන්න මේ අර්ථයෙන් පමණයි මොනවද ඒ අර්ථය දැන් මිත්‍යා දෘෂ්ටි දිට්ඨිය තුල අන්තර්ගතය දුක දුකට හේතුව දුක නැති තැන දුක නැති කරන ක්‍රමය එහෙනම් ඕනම දිට්ඨියක අන්තර්ගතය ඔය හතරයි දුක අන්තර්ගතයි හැම දිට්ඨියකම දුකට හේතුවක් අන්තර්ගතයි ඒ වගේම දුක නැති තැනක් අන්තර්ගතයි දුක නැති කරන ක්‍රමයක් අන්තර්ගතයි එතකොට කම්මසගත සම්මාදිට්ඨිය ගත්තත් ඔය හතරම අන්තර්ගතයි දුක දුකට හේතුව දුක නැති තැන දුක නැති කරන ක්‍රම ලෝකෝත්තර සම්මාදිට්ඨිය ගත්තත් ඔය හතරමයි අන්තර්ගතයි දැන් ඔයගොල්ලන්ට ඕක ලෝකෝත්තර සම්මාදිට්ඨිය නම් ඕක පාඩම් කරලා විභාග ලියලා තියන ලකුණු වරක් තේරුණා නේද ලෝක ඒක දන්නවා මිත්‍යා දෘෂ්ටියේ අඩහ ලෝකමයි දැන් ලෝ සම්මාදිට්ඨිය කියන එක ලෝකෝත්තර සම්මාදිට්ඨිය හඳුන්වනකොට බලන්න ඔයගොල්ලන්ට අර විභාග ලකුණු හම්බුනේ සම්මාදිට්ඨිය කියන එකට මොන වගේ උත්තරයක් ලිව්වොත් දැන් තමයි අමුතු අලුතින් ඉගෙන ගන්න බණ කියලා බොරුවක් හදාගන්න එපා ලෝකෝත්තර සම්මාදිට්ඨිය හරි මොකක් හරි සම්මාදිට්ඨිය කියනකොට ලියනකොට මොකක්ද අපි ලියන්නේ දියන්නේ දුක්ඛේ ඥානං දුක්ඛ සමුදය ඥානං දුක්ඛ නිරෝධේ ඥානං දුක්ඛ නිරෝධගාමී ප්‍රතිපදාය ඥාන. කොහොම නේද කියන්නේ? ඒ කියන්නේ ඔය හතර නේද තියෙන්නේ. ඕකමයි තියෙන්නේ කම්මසගත සම්මාදිට්ඨිය. දුක්ඛේ ඥානං දුක්ඛ සමුදය ඥානං දුක්ඛ නිරෝධේ ඥානං දුක්ඛ නිරෝධගාමී ප්‍රතිපදාය ඥාන. තේරුණානේ? මිත්‍යා දෘෂ්ටියේ තියෙන්නේ මොකද්ද? ඕකමයි. මිත්‍යා දෘෂ්ටිය අන්තර්ගතේ මොකද දුක්ඛේ ඥානං දුක්ඛ සමුදය ඥානං දුක්ඛ නිරෝධේ ඥානං දුක්ඛ නිරෝධගාමිනී ප්‍රතිපදාය ඥානං තේරුණානි හැබැයි ප්‍රශ්නයක් තියෙනවා දැන් මිත්‍යා දෘෂ්ටියේ දුක්ඛේ ඥානං කිව්වම එතන දුක්ඛේ ඥානය අර මිත්‍යා විමුක්ති ඥානය තේරුණානි එයි ඒක වෙන්නේ මෙහෙමයි දැන් ඕනම දිට්ඨියක අන්තර්ගත වෙනවා දුක. ඒ කියන්නේ දුක්ඛේ ඥානං කියන එකක් තියෙනවා. එහෙමනම් දුකක් කොහෙද අන්තර්ගත? දිට්ඨියකනේ අන්තර්ගත වෙන්නේ. එහෙනම් දිට්ඨිය තුල තව තියෙනවා දුක නැති තැනකුත් අන්තර්ගතයි. තේරුණා? ඒයි දුක් දිට්ඨිය තුල අන්තර්ගත කරුණු හතරක් තියෙනවානේ. එකක් දුක පළවෙනි එක දෙවෙනි එක දුකට හේතුව තුන්වෙනි එක දුක නැති තැන තේරුණානි හතරවෙනි එක දුක නැති කරන ක්‍රමය කවදාවත් දිට්ඨිය කියන්නේ දැක්මක් තුළ කවදාවත් හටගන්නේ දුක විතරයි ඒ කියන්නේ මේ පින්වතුන්ට කොයි වෙලාවකවත් මේ සංසාරේ කවමදාවත් දුක විතරක් අවබෝධ වෙන්නේ නැහැ. මෙච්චර කලුත් වෙලා නැහැ. අනාගතේ වෙන්නේත් නැහැ. තේරුණාද? දුක විතරක් අවබෝධ වෙන්නේ. කොයි වෙලේද දුකක් අවබෝධ වෙන්නේ? ඒ අවබෝධ වෙන මොහොතේ ඒ දිට්ඨිය තුළම අන්තර්ගතයි දුක නැති තැන. එහෙනම් දුක නැති තැනක් නැතුව දුකක් අවබෝධ වෙන්නේ නැහැ කාටවත්. මිත්‍යා දෘෂ්ටියෙත් නැහැ එහෙම ගුණයක්. කම්මසගත සම්මාදිට්ඨියෙත් නැහැ. ලෝකෝත්තර සම්මාදිට්ඨියෙත් නැහැ. කොහෙද දුකක් අන්තර්ගත වෙන්නේ? අනිවාර්යයෙන්ම දුක නැති තැනක් එතන තියෙනවා. දුකට හේතුවක් එතන තියෙනවා. තේරුණානේ
දුක නැති කරන ක්‍රමයක් එතන තියෙනවා. දැන් නිකන් බලන්න මිත්‍යා දෘෂ්ටියෙන් දුක දුක කියන එක පැහැදිලි කරන තැන්වල එයාට දුක නැති තැන පැහැදිලි කරලා දීලාමයි මිත්‍යා දෘෂ්ටිය වැඩ කරන්නේ. කවදාවත් එහෙම නෑ. දැන් ඔයගොල්ලන්ටත් උනේ උන්. දැන් බලන්න. ලංකාවේ ඉන්න එක දුකයි. තේරුණාද? ඔබ හිතෙනකොටම සමහර පිටරට ඉන්න එක දුක නෑ. කියලා හිතෙන්නේ නැතුව ලංකාවේ ඉන්න එක දුකයි කියලා තනින් හිතෙන්නේ නෑ කාටවත්. තේරුණාද? මේ හතරම එකට වැඩ කරනවා. ඒ වගේම ලංකාවේ ඉන්න එක දුකයි කියලා හිතෙන්නේ දුක නැති ලංකාවගේ රටේ දුක දුක තිනවා නම් වෙන රටක දුක නැහැ කියලා හිතුවොත් විතරයි. තේරුණාද? ඒ දෙක දන්නේ නැති කෙනෙකුට හිතෙන්නේ නැහැ. දැන් ලංකාවේ ඉන්න හරකෙකුට හිතෙනවාද ලංකාවේ ඉන්න එක දුකයි කියලා? ඈ උඩ හිතෙන්නේ. උන් ලංකාව කියලා දන්නේ නැහැ. ඌට දුක වෙනස් වෙනවා. තේරුණානේ? ඌට දැක්ක දුක දැනෙනවා මේ විදියට. දැන් වතුර නැතුව ඉන්නකොට දුකයි. ඒ දුක ඉවර වෙනවා කියලා ඌ දන්නවා වතුර බීපේට. එතකොට දුක නැති තැනක් නැද්ද ඌට? ඈ? ආ වතුර හොයාගෙන යන්නේ එතකොට නේද? හොයා දුක නැති කරන ක්‍රමයක් දන්නේ නැද්ද අරක? දන්න. දැන් ඔකම නේද හැමෝගෙම දුකට වෙන්නේ. ඔය හතරක් එකට මැදිලා යන්නේ. කවදාවත් තනියෙන් දුක තියෙන්නේ නැහැ කියන. තේරුණානේ? දැන් එහෙනම් මිත්‍යා දෘෂ්ටියෙන් කරන්නේ මෙන්න මේ වැරද්ද. දුකක් පෙන්නු කරනවා. දුකට හේතුව බොරුවක් කරනවා. ඔන්න මිත්‍යා දෘෂ්ටිය හැටි. කවමදාම මිත්‍යා දෘෂ්ටිය දුකට හේතුව සත්‍ය ලෙස පෙන්වන්නේ. එතකොට බොරුවක්මයි දුකට හේතුව. බොරුවක් වුණාම වෙන විකෘතිය මොකද්ද? දැන් දුකට හේතුව බොරුවක් වුණොත් දුක නැති තැන නිකම්ම බොරු වෙනවා. තේරුණාද? දුක නැති කරන ක්‍රමයේ සම්පූර්ණ බොරු වෙනවා. තේරුණානේ? ඔන්න මිත්‍යා දෘෂ්ටියේ තියෙන ලක්ෂණ. මිත්‍යා දෘෂ්ටියේ දුකක් තියෙනවා. හැබැයි කිසිම තැනකදී මිත්‍යා දෘෂ්ටියේදී දුකට හේතුව සත්‍යයක් නෙවෙයි. බොරුවක්. තේරුණානේ? එතකොට ඒක බොරුවක් වගේ මේ දිට්ඨියේ ගත ඒ දිට්ඨිගත සත්‍යයා දුක නැති තැන කියලා හොයන තැන අමු බොරුවක්. බොරුවෙන් බොරුවට යනවා. මොකද දුකට හේතුව බොරු වීම. දැන් ඔයගොල්ලෝ දන්නවාද මිත්‍යා දෘෂ්ටියේ දුකට හේතුව බොහෝ විට ලබා දෙන්නේ මොන වගේ දේවල්? මේ ඔයගොල්ලෝ ළඟ මේ තියෙන දුක් වලට හේතුව ඔක්කොම මිත්‍යා දෘෂ්ටියෙන් තමයි ලබා දීලා තියෙන්නේ. ආය අප වෙන කල්පනා කරන්න දෙයක් නෑ. ඔය කල්පනා කරන්න තියෙන ඔයගොල්ලෝ එක දෙයයි. මොනවද මට තියෙන දුක කියලා හොයාගන්න. තේරුණා නේද? ඔයගොල්ලෝගේ මොනවා හරි තේරෙන දුකක් ගන්න. අර බුදුහාමුදුරු පෙන්නලා තියෙන දුක. දුක කියලා දැන් චතුරාර්ය සත්‍යයේදී ආර්ය සත්‍යයේදී කියනවනේ දුක කියලා මොනවද? ජාතිය දුකයි, ජරාව දුකයි, මරණය දුකයි, ශෝකය දුකයි. ওই ටික දුකයි කියලා කියනෝනේ. තේරුණා නේද? දැන් ඒ කියන්නේ මේකයි ජාති කියන්නේ ඉපදීම. ඉපදීම අල්ලලා දුක හට ගන්න පුළුවන් කියන එකයි ඒ කියන්නේ. නැත්නම් ඉපදීම දුක විතරක් නෙමෙයි මේ කියන්නේ. ඉපදීම අල්ලගෙන දුක ඇති වෙන්න පුළුවන්. ද්විතීය තුන. තේරුණානේ? එතකොට දැන් ඔයගොල්ලන්ට එහෙම ඒවා ඇති වෙන්නේ. ඒ වගේ ජාති ජරා වෙනස් වීම අල්ලගෙන දුක ඇති වෙන්න පුළුවන්. තේරුණානේ? වෙනස් වීම කියන්නේ දැන් බලන්නකෝ වයස යන්නේ ඒක වෙනස් වීම ජරාව දුක හට ගන්න නැද්ද ඔයගොල්ලෝ?
හට කරගන්න නැතුව. එතකොට හට ආරම්භ තියෙනවා. ප්‍රශ්න තියෙන්නේ මිත්‍යා දෘෂ්ටියෙන් ඒ දුකට හේතුව මොකද්ද කියන්නේ. දැන් වායසට යන්නේ ඒක ඔන්න ජරා කියන එකයි. වෙනස් වීම. දැන් ඉපදිච්ච එක වායසට යන්නේ නැතුව ඉන්න බෑනේ. තේරුණානේ. දැන් එතකොට ඒක ඔයගොල්ලෝ අපිට දුකයි. දුක කියලා අල්ලගෙන ඉන්නවා. දුකට හේතු. දුකට හේතුවක් අමු බොරුවක් තමයි මිත්‍යා දෘෂ්ටියෙන් හදලා දෙන්නේ. වයසට යන්න හේතුව සමන්ට අමු බොරුවක් වෙන්නේ කොහොමද? පළක් වෙලාවට මෙන්න මේවා තමයි මිත්‍යා දෘෂ්ටියේ දුකට හේතු වෙන කාරණා. එක්කෝ follower අහස වතුර මුහුද වායු ගෝලිය තේරුම්ගන්න. ඒ කියන්නේ භෞතික පරිසරය. එහෙම නැත්නම් දැන් පළක් වෙලාවට ජ්‍යොතිෂය ග්‍රහ තාරකා ඔන්න මිත්‍යා දෘෂ්ටියේ දුකට හේතු වෙන ඒවා තිරස්චන විද්‍යා තේරුම්ගන්න. එහෙම නැත්නම් නවීන විද්‍යා ඔන්න මිත්‍යා දෘෂ්ටියෙන් හදලා තියෙන දුකට ලොකුම හේතුව බොරු හේතුවද විද්‍යාව. එදා තිබිච්ච විද්‍යා ටිකට බුදුහාමුදුරුවෝ කිව්වා මිත්‍යා දෘෂ්ටිය බලපවත්වනවා මේ තිරස්චාන විද්‍යා මත කියලා. තිරස්චාන විද්‍යා කියලා එදා අරගෙන තියෙන මෙන්න මේවා. ජ්‍යොතිෂය, අංග ලක්ෂණ විද්‍යාව, එද කියන ශාස්ත්‍ර කියන ඒවා, අත බලාසාස්තර කියන කේන්දර බැලීම, ඕවා දුකට හේතුව කියලා ගන්න තැන තිරස්චාන විද්‍යාව. තේරුණානේ. වර්තමාන මිනිසුන්ගේ වනේ ශාස්ත්‍ර බලන්නේ හඳහා ඔයගොල්ලෝ හඳහන් කියන එච්චර විශ්වාසයක් නැහැ. ඒ වුණාට නවීන විද්‍යාව ගැන විශ්වාසයි. ඒකත් බුදුහාමුදුරන්ට තිරස්චාන විද්‍යාව. දුකට හේතුව ඒක වෙනවා. තේරුණානේ. එහෙනම් දැන් දුකට ඇති තැන ඒකෙන් හදලා දෙනවා. ඒ තැන හොයාගෙන යනවා. ඔන්න මිත්‍යා දෘෂ්ටිය හැටි. තේරුණානේ. දැන් වයසට යන එක දුක වුණොත් ඔයගොල්ලෝ මේ මිත්‍යා දෘෂ්ටියෙන් කරලා දෙන්නේ මොකද්ද? වයසට යන එක දුක නේ. ඒ දුකට ඔරොත්තු දෙන්න යම් කිසි දේවල් හදා ගන්න හදනවා. ඒ නොතල්ලි ටිකක් එකතු කරලා වැඩි හිටි නිවාසයකට යන්න. තේරුණා. එහෙම නැත්නම් මේකෙන් විටමින් ටිකක් හොඳට බීලා පණ ඇතු හුඟක්කල් ජීවත් වෙන්න රටාවක් හොයාගන්න. ඒ දුක නැති තැනට යන්න ක්‍රමවේ. ක්‍රම කවුද ගියාද? නිමිත්‍යා දෘෂ්ටිය. තේරුණානේ. ඇයි දුකට හේතුව බොරුවක් වුණෝ දැන දුක නැති තැන බොරුවක් වෙනවා. තේරුණානේ. දුක නැති තැන විතරක් නෙමෙයි බොරුව වෙන්නේ, දුක නැති කරන ක්‍රමයේ අමූලික බොරුවක් වෙනවා. ඔන්න මිත්‍යා දෘෂ්ටියේ ස්වරූපය. තේරුණානේ. එහෙනම් මිත්‍යා දෘෂ්ටිය හැම වෙලේම දුකට හේතුව. ඔය ඕනම ජාති දුක, ජරා දුක, මරණ දුක, සෝක දුක, පරිදේව දුක, ඕනම දුකකට හේතු විදිහට ගන්නේ එක්ව ස්වභාව ධර්ම. තේරුණා. නැත්නම් තවත් පුජ්‍යදී. දැන් ඕන ලංකාවේ ඉන්න ඔයගොල්ලන්ගේ නෑදෑයන් අහන්නකෝ, මේ දවස්වල දුකද සැපද කියලා. දුකයි කියනවා. අහන්න දුක මොකට මොකද්ද තියෙන දුක කියයිලා හිතුවා. බඩු ගණන් වැඩි, රැකියාවල් නෑ, ඒකින්ද කණ්ඩ බොණ්ඩ නෑ, ඔය ඔක්කොම ලැයිස්තු අර බුදුහාමුදුරු කියන ලැයිස්තුවේ ඒවම තමයි තියෙන්නේ අන්තිමට. තේරුණානේ. කෙටි කරපු අර ජාති ජරා මරණ කියන ඒවම තමයි තියෙන්නේ. දැන් බෙහෙත් නැතුව මැරෙනවා, ඔය මරණ දිනවනේ. තේරුණානේ. ලෙඩ ඇරෙන්නේ ඉක්මනින්. දැන් දුකට හේතුව අහන්න කොයි කට්ටියගේ මොකද? ඔයගොල්ලන්ගේම හිනි මිනි. දුකට හේතුව දේශපාලන.
ඔන්න මිත්‍යා දෘෂ්ටියේ උත්තර. එහෙනම් දුක නැති තැන කොහෙද ලැබෙන්නේ ලංකාවට? මොනවා වෙනස් වුණොත්? ආදී සමාධිය නම් වෙනස් වෙන්නේ. දැන් උන්ව තමයි මේ මිත්‍යා දෘෂ්ටියෙන් හැම ප්‍රඥාවම විසඳන්නේ. ඒ කියන්නේ දුක දුක තියනවා දුකට හේතුව ගත්ත බොරුවක් කරනවා. දුකට හේතුව බොරුවක් කිරීම තමයි මිත්‍යා දෘෂ්ටියේ ලක්ෂණය. සත්‍ය නෙවෙයි බොරුව. එතකොට දුක නැති දැන නිකම්ම බොරුව වෙනවා. තේරුණනේ? දුක නැති කරන ක්‍රමය අමූලික බොරුව වෙනවා. ඔන්න මිත්‍යා දෘෂ්ටියේ හැටි. හැබැයි දුක කියන්නේ අමුතු දෙයක් නෙවෙයි කියලා බුදුහාමර දේශනා කරනවා. ජාති ජරා මරණ ශෝක පරිදේව ඒගොල්ලෝ කටපාඩම් කරපු දුක් ලැබිතුවයි. තේරුණනේ? ඔවිදින් දැන් එන්නේ ජාතිය දුක වෙන්නේ මෙහෙමයි නේද? ඉපදීම නෙවෙයි මෙහෙම ලංකා මිනිසුන්ට ඔයගොල්ලන්ටත් තියලා ඇති. දැන් ඉන්න අයට මේ දවස්වල හරියට මේ ජාති දුක තියෙන ලංකාවේ අයට. ජාති දුක. ජාති දුක කියන්නේ ඉපදීම කියන එකනේ. තේරුණානේ? මේ දුක ලංකාවේ අයට මේ දවස්වල වැඩි වෙලා තියෙන්නේ මෙන්න මේ ක්‍රමයෙන්. අපේ කාලකන්නිකමට ලංකාවේ ඉපදුනානේ. අන්න ඉපදීමේ දුක ලංකා මිනිසුන්ට මේ කාලේ එන විදිය. එහෙනම් අපි මෙන රටක ඉපදුන්නේ නෑනේ. දැන් මොකද්ද දුකට? දුක ඉපදීමේ වැඳිච්ච දුක නේද මේ? දැන් ඉපදිච්ච දුක එන්නේ මනුස්සයාට. දැන් ඔහොම හිතන ලංකාවේ ඉන්න අය ඇත්තටම ඉපදුනේ අදද? නේ? මීට පෙර. එහෙනම් දැන් ඉපදීමේ දුක එන්නේ උපදින වෙලාවේද? නෑ. ඉපදිලා මරණ කම්මේ. ඔය ජාති දුක කියන එක මරණ කම්මේ. එහෙම බනහනකොට එමු පසකම්මලට එමු ජාති දුක එනවා හිටිකම. අද්ධාවෙන් එනවා ජාති දුක. මේ කුසලිය කුසල් පාපිකවත් එනවා මේ දුක. කොහොමද එන්නේ? අනේ අපි බුදුහාමුදුරු ඉන්න කාලේ ඉපදුන්නේ. දැන් ලංකාවේ මේ කාලේ ඉපදුනා කියන දුකයි අරකයි සමාන නැහැ. තේරුණනේ? දෙකම ජාති දුක නෙමෙයි. දැන් මෙහෙම වෙනවා. දැන් භාවනා කරන්න යනවා. භාවනා කරන්න යනකොට ඔන්න හැදෙනවා හෙම්බිරිස්සාවක්. එහෙනම් උණ ගැනෙනවා. එහෙනම් කොරෝනා හැදෙනවා. දැන් ඉතින් දුක. මොකද අනේ මට ලෙඩ හැදුණානේ. නෑ ලෙඩ හැදුණ නැත්නම් මම මේ භාවනා කරලා නිරහට සූපක් නෑ. දැන් දුක බහන්න. ඒ දුක කොහෙන්ද ආවේ? ජාති දුකද ජරා දුකද? වෙනස් වීමනේ ලෙඩ හැදීම කියන්නේ. තේරෙන්නේ? දැන් ජාති ජරා ව්‍යාධි කියලා එකක් දානවා වෙලක්. සතිපට්ඨාන ව්‍යාධි කියලා එකක් දාලා නැහැ. සතිපට්ඨාන සූත්‍රයේ දුක දුක්ඛාර සත්‍යයේදී දාලා තියෙන ජාති දුක ජරා දුක මරණ දුක. ඒ කියන්නේ ජරා දුක ජරාව කියන එක තමයි වෙනස් වීම තමයි රෝග කියන එකටක් ගන්න. ව්‍යාධි කියලා එකටක් ගන්න. තේරෙන්නේ? දැන් වෙනවනේ දෙකේ කියලා එදී අපිට ඔය කියන ඒවා අල්ලගෙන නොඑක ආකාරයෙන් දුක එනවා. මිත්‍යා දෘෂ්ටියෙන් ඒ දුකට හේතුව බොරුවක් කරනවා. අමූලික බොරුවක් බවට දුකට හේතුව බොරුවක් බවට ඔප්පු කරනවා. ඊට පස්සේ එයා ඒ පුජ්‍යලයට දුක නැති තැන නිකම්ම බොරු වෙනවා. දුක නැති කරන ක්‍රමයේ බොරු වෙනවා. ඒකට දඟලලා අකුසල් කරනවා. සංසාරේ නරක පැත්තට හරු. ඔන්න මිත්‍යා දෘෂ්ටියේ දුක්ඛ ස්වરૂපයේ හැටි. දැන් කම්මස්සකතා සම්මාදිට්ඨියෝ ලෝකෝත්තර සම්මාදිට්ඨිය නෙවෙයි. කම්මස්සකතා සම්මාදිට්ඨියේදී පොඩි වෙනසක් තියෙනවා. මේක ලොකු වෙනසක් නැහැ. පොඩි වෙනසක් තියෙනවා. එහෙනම්
දැන් කම්මස්සගත සම්මාදිට්ඨියේදී ජාති දුක එනවා. ජාති දුක කියන්නේ ඉපදිච්ච එකේ දුක එනවා. දැන් ඔයගොල්ලන්ට එන්නේ ඒවල් වල ඉන්නකොට දැන් කම්මස්සගත සම්මාදිට්ඨියෙන් එනවා එක විදිහක ඔය ගෙදර හැම ඉන්නකොට කසාද හැම වැඳලා ඉන්නකොට එලක් වෙලාවට දැන් මේ දැන් කවුරු හරි මේ මම මේ කියනේවා කාටවත් මේ දැනගෙන හිම කියනේවා නෙමෙයි මම මේ උදාහරණ කියන්නේ නැත්නම් ඔයගොල්ලෝ පටව ගන්න එපා මට කියලා තේරුණා නේද පටව ගත්තම ඔය වැරද්ද තමයි දුකින්ින්නේ ආයි මිත්‍යා දෘෂ්ටිය තමයි දැන් කසාද වැඳලා ඉන්නකොට කාට හරි වැඳපු කෙනා එපා වෙනවා එයා තමන් හිතපු කෙනා නෙමෙයි වුණොත් දැන් එතකොට එන දුක මොකද්ද විවිධ විදිහට මේ දුක එනවා ජාති දුක විදිහට එනවා මේක වැරදෙන්න ජාති දුක විදිහට එනවා එන්නේ කොහොමද මේ මිනිහා හරි මේ ගෑණි හරි වඳින්න මං ඉපදුනා අන්න ජාති දුක දැන් වෙන ජාති දුක ආපුවම දැන් හිතේ ජාති දුක නෙවෙයි මං ඉපදුනේ කොයි කාලෙද ඉපදුනේ මීට අවුරුදු 50කට පෙර මේ විවාහ සංවර්ධනයේ අවුරුදු 30ක් පවත්වන කාලෙදි තමයි මේ දුක තියෙන්නේ හැබැයි එන්නේ මොකද්ද ජාති දුක මූ කසාද වඳින්නේ මං ඉපදුනා තේරුණා දැන් මිත්‍යා දෘෂ්ටිය මේකට මිත්‍යා දෘෂ්ටිය ආවෝ මේ දුකට හේතුව දෙනවා තේරුණා හේතුව දෙන්නේ අමූලික බොරුව මිත්‍යා දෘෂ්ටිය දෙන උත්තරේ හොයන්න ඕන නම් ඔයගොල්ලෝ යන්න නීතිඥයලා අර දුකට හේතුව එයා දෙනවා දුක නැති තැන පෙන්නනවා ඒක දුක නැති තැන කොහොමද පෙන්නන්නේ ඔන්න මිත්‍යා දෘෂ්ටියයි නීතිඥයයි දෙන්නම එකයි ඈ නීතිඥය හැදුවේ මිත්‍යා දෘෂ්ටිය මම ඒක හිව්වේ ඔයගොල්ලෝ බාර ගන්න යන්න එපා කියලා මොකද මේ නීතිඥයෝ මෙතන ඇති මම මේ කියන්නේ මේ බුද්ධලේ කල්ලාගෙන නෙමෙයි මම මේ කියන්නේ දේ අහගන්න ඔයගොල්ලන්ට තේරෙන්න ඕනේ මේ ditthi දෙක යවා يعني උගන්නනවා කියන්නේ මම ditthi අන්තර්ගතය උගන්නනවා කියන්නේ තේරුණානේ මේම තමයි අන්තර්ගතය නැත්නම් ඔයගොල්ලෝ හිතන රංගනා ලෝකයක් මේ ditthi ඇතුලේ නෑ තියෙන්නේ බොරුමයි එතකොට දෙන්නේ විසඳුම මොකද්ද නීතිඥය ඒක තමයි මිත්‍යා දෘෂ්ටිය දෙන විසඳුම. ඕ දික්ක සාධනිය. එතකොට දුක නැහැ. ලංකාවෙන් නම් ලේසි නෑ. මෙහිදී 50ට 50ක් කරගත්ත දෙන්න දික්ක සාධනිය. ඕන දැන් බලන්න මිත්‍යා දෘෂ්ටියෙන් දුකට හේතුව දුන්නා. දුක නැති තැන දුන්නා. දුක නැති කරන ක්‍රමයක් හදලම දුන්නා. තේරුණා. හැබැයි කම්මස්ස කතා සම්මාදිට්ඨිය එහෙම කරන්නේ. ওই විදිහට දැන් අර දුක එනවා. තේරුණාද? ඒ දුක එනකොට කම්මස්ස කතා සම්මාදිට්ඨියේදී වැඩ කරනවා අර නීතිඥයෝ වැඩ නැහැ. තේරුණාද? එතන වැඩ කරන්නේ අර ඉස්සර මං ගියා දුන්නා නේද මේගොල්ලන්ට මුතුන් මිත්තු මේ ළමයින්ට ඉගැන්වුවා කියලා ලොකු ධර්මයක් අවුරුදු 7 මොකක්ද 6-7 තේරුණාද ඒ කියන්නේ කුසලිය අකුසලිය දැන් කම්මස්සගත සම්මාදිට්ඨියේදී අර දුකට හේතුව තීන්දු කරන්නේ කුසලිය අකුසලිය මතයි එතකොට මොකද වෙන්නේ ඈ දැන් ඔයගොල්ලන්ට ඔන්න දැන් ඔයගොල්ලන්ට මතක් වෙන්නේ නීති කියද එතකොට ඔයගොල්ලන්ගේ දෙමව්පියව කියපු ඒවාද වැඩි හිටියෝ දීපු උපදේශද පොඩි කාලේ දැන් මලන කොයික දෙන්නේ එන්නේ එතකොට එන්නේ දැන් මට මේක මේ මිනිස්සු හරි මේ ගෑණි හරි කසාද මැදලා මෙහෙම දුක් විඳින්න උනානේ කියලානේ දැන් දුක එන්නේ තේරුණානේ ඒ දුක එනකොට කම්මස්ස කතා සම්මාදිට්ඨියෙන් කියන්නේ දුකට හේතුව අනික් එකාගේ වැරද්ද නෙමෙයි උඹේ කර්මය කියලා.
අන්නේ තේමී ප්‍රහණය විසඳේ. ඔන්න දෙකේ වෙනස තියෙනවා. උඹේ කර්මී. උඹ ඉස්සර කරපු වැරද්ද දෙක විපාකයි. තේරුණි. එතකොට කම්මස්සගත සම්මාදිට්ඨියෙන් එතන විසඳුම මේ දෙන්නේ මේ විදියටයි. දුකට හේතුව උඹේ අතීත කර්ම. උඹ වපුරපු දේ. තේරුණි. එහෙමනම් දුක නැති තැන කොහෙද තියෙන්නේ? පැමිණි දුක් මෙන්රහ කරගනින් එතන දුක නෑ. දැන් ඔයගොල්ලෝ ළඟ තියෙන්නේ මොනවද කියලා හොයාගන්න. තේරුණානි? මිත්‍යා දෘෂ්ටියද කම්මසගත සම්මාදිට්ඨියද? දැන් ලෝකයා දෙන්නේ මිත්‍යා දෘෂ්ටියේ ලක්ෂණයි. ඔයගොල්ලෝ ළඟ දෙමාපිය දුන්නේ කම්මසගත සම්මාදිට්ඨියේ උපදේශයයි. තේනවනේද බෞද්ධ සංස්කෘතිය හැ. දැන් ඒවා පිළිගත්තේ නැති අයට විඳවන්න වෙන්නේ බුරුකොට මේ භාවනා කරා කියලා පළක් නෑ. තේරුණානේ? ඉස්සෙල්ලා තමන්ගේ චර්යාවේ මේ දෙක වෙන් කරගන්න. තේරුණානේ? දැන් ඔන්න මෙහෙම දේවල් පළක් අයට දැන් ඔන්න හොඳ අය කියන්නේ මේ මම මේ කවුරු මම මෙතන ඉන්නවදවත් දන්නේ නැහැ මෙහෙම අය. මම මේ උදාහරණ කියන්නේ නැත්නම් හාමුදුරුවෝ දන්නවද මං ගැන කියලා හිතයි. මම මෙහෙම එකක් දැනගෙන නෙමෙයි මම මේ කියන්නේ. තේරුණා නේද? ඉගෙන ගන්න තේරුම් ගන්න. එහෙම නැත්නම් මේ මා කෙනෙක් අල්ල ගන්න එපා. දැන් දරුවෝ ඉන්නවා. තේරුණා නේද? දැන් මිනිස්යාන්ට දරුවෝ ඉන්නවනේ මේක මේ. මනුස්සකම යමනුස්සකම නෙමෙයි දරුවෝ ඉන්නවා කියන්නේ. තේරුණා නේද? දැන් දරුවන්ට බැලක් අයට ඉදා ඉඳලාම රෝගී තත්ත්ව තියෙනවා. එතකොට දෙමාපියන්ට ඒ දරුවාට උදව් කරන්න ඕනේ. ඒ දරුවා ජීවත් වෙනකම්ම සාමාන්‍ය දරුවන්ට තියෙන්නේ මොකක්ද? පොඩි කාලයක් ඒ දරුවාට උපස්ථාන කිරීම තුළ ඊට පස්සේ දෙමාපියන් බලාගන්නේ ඒ දරුවෙ. තේරුණානේ? දැන් ඔහොම දෙපැත්තක් තියෙන දරුවෝ වර්ග ඉන්නව නේද? ආ දැන් එතකොට දැන් අර ඇයි පෙලක් අයගේ දැන් මිත්‍යා දෘෂ්ටියට ආපුවම මොකද්ද? ඔන්න හේතු විය හොයනවා. මෙහෙම අංග විකල හරි මන්ද බුද්ධික හරි දරුවෝ ඉපදින්න හේතු මොනවද? ඕ විකිරණ බෙහෙත් දාලා මොනවටද වගාවන? තේරුණා? ඔන්න මිත්‍යා දෘෂ්ටියේ උත්තර වේ. දැන් ඒකමද තමන්ගේ කර්මය කියලා වාරගත්තා නම් ප්‍රශ්නේ ඉවරයි නේද? තේරුණානේ? ඒකම යාට පැමිණි දුක් පෙන්රහ වෙලා ලොකු කුසලයක් වෙනවා නේද? දැන් හැම ওই අම්මටද ওই තාත්තටද පුළුවන් දරුවෙකුට හැමදාම උපස්ථාන කරන්න. දරුවා මැරෙන කම නෙන්නම් තමන්ගේ පණ යන කම. තේරුණානේ? දැන් අරකම අර පැමිණි දුක් පෙන් රහ කරගත්තා නම් එහෙම නේද දෙමව්පියෝ? ඒක වෙන්නේ තේරුණා නේද? දැන් පේනවා නේද මේ මිත්‍යා දෘෂ්ටියෙන් දෙන ඔක්කොම බොරු කියලා. දුකට හේතුව බොරුවක් දෙනවා අපි අන්දන. ඒතකොට දුක නැති තැන සදාකාලිකව බොරු. දුක නැති කරන ක්‍රමී ඊට වැඩි බොරුවක් කරලා අපි අකුසලයට යොදවනවා. මොක තමයි මිත්‍යා දෘෂ්ටියේ කෘත්‍යය. තේරුණා නේද? කම්මස කතා සම්මාදිට්ඨිය එහෙම නෑ. හැම වෙලෙම දුකට හැබැයි හැම දුකකටම බෑ මේ කම්මස කතා සම්මාදිට්ඨිය වැඩ කරන්නේ. දුකට හේතුව විදිහට තණ්හාව කාම තණ්හාවයි ගන්න. තේරුණානේ? කාම තණ්හාව කියන්නේ ඇලීම. තේරුණානේ? ඇලීම කියන එක දැන් එතකොට වෙන්නේ ඉස්තර ඇලීමෙන් කරගත්තේ අකුසලයක විපාකය දැන් විඳිනවා කියලා. අර මගේ කර්මය කියලා ගන්නකොට තියෙන්නේ ඇත්තද? ඉස්සෙල්ල ඇලී මම කරපු ඇලීමක් හින්දා කරපු කර්මයක් දැන් ගෙවන. තේරුණා නේද? දැන් ඕක තේරෙනවා නම් ඒ තේරෙන්නේ ඔයගොල්ලන්ට කාම තණ්හාව තමයි. දැන් මේ තණ්හාව මොකද්ද කියලා හොයන්න යන්න එපා. තේරුණේ? ඕක තමයි කාම තණ්හාව. දැන් එහෙමනම් කම්මස්සගත සම්මාදිට්ඨිය කාමාවචර මට්ටමේදී මෙන්න මේව තේරෙනවා. අර 6-4 තේරෙනවා කියලා මං කිව්වේ. අර ආදි මිනිස්සු එහෙම එකක් ගත්තා කියලා. ඒ වගේ
හයහතර වගේ කායික අකුසල් වාචික අකුසල් සිදු කරන්න උදව් වෙලා තියෙන්නේ අර කාම තණ්හාව කියලා තේරෙනවා. තණ්හාව කියන වචන තේරෙන්න ඕනේ නැහැ. ඒක එහෙම කියලා ඔයගොල්ලෝ හොයන්න එපා මට තව තේරුන්නේ නැහැ නේ කියලා. එහෙම නෙමෙයි මේක තේරෙන්නේ. මේක අතීත අකුසලයක විපාකයක් කියලා තේරුණාම ඇති. ඕක තමයි තණ්හාව. තේරුණා. එතකොට දැන් කම්මසගත සම්මාදිට්ඨියේදී වෙන වෙනස මොකද්ද? වෙනස දුක තියනවා. දුකට හේතුවේ පළක් දුක් වලට හේතුව විදිහට තේරෙනවා තණ්හාව කියලා. ඒ තණ්හාවෙත් හැබැයි කාම තණ්හාවයි. තේරුණානේ? හැබැයි කාම ඔය කියන කාමාවචර මට්ටමේදී මිනිස්සෙකුට සියලුම දුක් වලට හේතුව ඒ කියන්නේ මනුස්සත්වයේ තියෙන සියලුම දුක් වලට හේතුව තණ්හාව කියලා තේරෙන්නේ නැහැ. තේරුණාද? දැන් ආලාර කාලාම ওই බුද්ධත්වයන්ට ඉගැන්වුවේ ඊට වැඩි එහා දිට්ඨියක් ගැන. කම්මස්සගතා සම්මාදිට්ඨියම තමයි අපි ළඟ තියෙන එක නෙවෙයි. ඔයගොල්ලෝ ළඟ තියෙන එක නෙවෙයි. තේරුණාද? ඊට වැඩි උසස් ගුණේ කම්මස්සගතා සම්මාදිට්ඨිය. ඒ දිට්ඨියේ එයා කියනවා මේ සංසාර දුකම තියෙන්නේ තණ්හාව මතයි. දුකට හේතුව තණ්හාව කියලා ආලාර කාලාම කියනවා. තේරුණා නේද? දැන් මේ බුදුහාමුදුරුව විතරක් දේශනා කරපු එකක් නෙමෙයි. දැන් Hindu අයගෙන් අහලා බලන්න ඔය Hindu ආගමේ අයගෙන් දුකට හේතුව මොකද්ද? ඒගොල්ලෝ කියනවා තණ්හාව. තේරුණා නේද? නංගන් වෙනස් වෙන්න පුළුවන්. දැන් ඔබිනේ මේ නම භාවිතා කරන්න පුළුවන් වෙන එකක් කියලා නම් තණ්හාව තමයි. මොකද නැත්තම් කොහොමද ඔය දෙගොල්ලෝ එකම ධර්මයේ කතා කරපුවම තේරිලා තියෙන්නේ. තේරුණාද? දැන් ඒ කට්ටියටත් කියලා තියෙන්නේ බුදුහාමඳුර තණ්හාව කියලා. නේ ඒ අතට මේ මිනිසුන් තේරිලා තියෙන්නේ තණ්හාව කියන්නේ මේකයි කියලා. අපිට විතරයි තේරෙන්නේ. තේරුණාද? එතකොට දැන් කාම තණ්හාව දැන් සංසාර සම්පූර්ණ සංසාර දුකටම හේතුව තණ්හාව කාම තණ්හාව කියලා ගත්ත එක තමයි ආලාර කාලාමගේ අවබෝධය. තේරුණානේ? ඒ කියන්නේ දැන් බුදුහාමුදුරුවෝ පෙන්නනෝ නේද දුක තියෙන තැන තියෙන ලක්ෂණය තමයි දුකට තවත් නමක් තමයි නැත්නම් දුක තිය දුක හටගන්නේ අකුසලයේ හින්දායි. තේරුණානේ? එතකොට අකුසලයේ හින්දා දුක හට ගන්නවා නම් දුකට හේතුවත් අකුසලයේ වෙන්න ඕනේ. දුකට හේතුවත් අකුසලයේ වෙන්න. දැන් ආලාර කාලාම කියනවා අකුසලිය නැති තැන දුක නෑ කියලා. ඉතින් ඇත්ත. තේරුණානේ? දැන් අකුසලිය නැති තැන ලැබෙනවා කාම තණ්හාව නැති වුණා. තේරුණානේ? එහෙනම් රූපාවචර මානසික තත්ත්වයකට ගියේ කෙනෙකුට දුක තියෙන්නේ රූපාවචර මානසික තත්ත්වේ නෙවෙයි ආය කාමාවචර මානසික තත්ත්වයට පත් වෙන මොහොතේ පමණ. තේරුණානේ? ඒගොල්ලෝ දන්නවා දැන් රූපාවචර මානසික තත්ත්වේ දැන් ආලාර කාලාම වගේ අය ඒ ගුරුවරු දන්නවා රූපාවචර මානසික තත්ත්වයෙන් අපි කාමාවචර මානසික තත්ත්වයට ආය අහපව් වෙන්නේ කාම තණ්හාින්ද තමයි. තේරුණානේ? එහෙනම් ඒගොල්ලෝ කියනවා දුකට හේතුව තණ්හාවයි කියලා. තේරුණානේ? එහෙනම් දැන් බුදුහාමුදුරුවෝ විතරක් දේශනා කරන්නේ දුකට හේතුව තණ්හාවයි නෑ. බ්‍රාහ්මණ ආගමේ ඔය ආලාර කාලාම උද්දකාරාම පුත්‍රත් කියන ඒවා තමයි. ඒගොල්ලන්ගේ ගුරුකුලත් කියනවා. දුකට හේතුව තණ්හාවයි. හැබැයි දැන් ප්‍රශ්නයක් තියෙනවා. එතකොට දැන් මං කිව්වේ කම්මස්සගතා සම්මාදිට්ඨියේදී අර කාමාවචර අපි ඉන්නේ කාමාවචර මට්ටමේ ඉන්නේ. දැන් කාමාවචර මට්ටමේ අපි ඉන්නකොට දුකට හේතුව කියලා එක තණ්හාවම සම්පූර්ණයෙන් ගන්නෑ. මොකද කාම තණ්හාව කියලා අපිට තේරෙන්නේ නැහැ. පෙරක් කියලා වුණා ඔයගොල්ලන්ටත් තේරෙනවා කාම තණ්හාව කියලා තේරෙන ලාංඡනයක්. මොකද මේක මගේ අතීත කර්මයක් වෙන්න ඇති. අන්න ඒක අතීත කර්මය කියන්නේ අතීත තණ්හාව.
මේ වෙලාවේ නෙවෙයි මේක කරලා තියෙන්නේ අතීතේ. තේරෙනවනේ. මේ මමත්වයේ කියන එකයි මේ තණ්හාව මේ වර්තමාන අරමුණේ ඇති වෙන මමත්වයට කියන නම තණ්හාව. එතකොට ඉස්සර මමත්වයේ වැඩි වෙලා කරගත්ත විනාශයක් කියලා තේරෙන එක තමයි ඔය කර්මය කියලා විශ්වාස කිරීම අතීත කර්මයක්. දැන් මේකයි ප්‍රශ්නේ. මේක තමයි ගැඹුරු දේ. දැන් ඊගාවට දැන් බෝධිසත්වයේ බුද්ධත්වයටපත් වෙලා සංසාර දුක. ඒ කියන්නේ ඕනම සංසාරයේ තියෙන ඕනම දුක. තේරෙනවනේ ඕනම දුකක් කියනකොට බුදුහාමුදුරුව වර්ග කරනවා. මං බුදුහාමුදුරුව පෙන්නනවා මේ සංසාරයේ තියෙන ඕනම දුකක් කියලා මං බුදුහාමුදුරු දේශනා කරන්නේ මෙන්න මේ ලයිස්තුවට අයිති ඒවයි කියලා. මොනවද මේ ලයිස්තුවේ තියෙන්නේ? ඉපදීම, ජරාව, මරණය, ශෝකය, පරිදේවය, දුක, දෝමනස්ස, කැමති දේ නොලැබීම, අකමැති දේ ලැබීම, ඔය ලයිස්තුව. මේ සියලු දුක්වලට හේතුව, දුකට හේතුව චතුරාර්ය සත්‍ය කියලා නේද කියන්නේ? දැන් ලෝකෝත්තර සම්මාදිට්ඨියේදී දුකට හේතුව තණ්හාවයි. තේරුණානේ? දැන් ඔයගොල්ලෝ ගුරුවරන් මොන ආලාර කාලම ඉන්නවා දැනුන්. හැබැයි මනුස්ස ලෝකේ නෑ. ඔය ධ්‍යාන හිම හතරවෙනි ධ්‍යාන හිම ලබලා ඉන්නේ උපාසක ගම්මලා උපාසක මහතුන්ට තව පොඩ්ඩක් වැඩි කරලා ඒක අරූපාවචර ධ්‍යානෙ ලබලා ආලාර කාලම හම්බෙලා අහන්න. එනවා ඉන්නවා නම් තව හම්බෙලා අහියක් මොකද මහා බ්‍රහ්මයාක් එහෙම කතා කරන ලංකාව පාසගම්මලා තින්නේ කි. ඕක මොකද්ද මහා බ්‍රහ්මයාට වැඩිය බොහොම සරල කෙනෙක් කාටද? කරුණා මහිත්‍යයක් තියෙන. තේරෙන්නේ අහන්න දුකට හේතු මොකද්ද? එහුවත් දෙන උත්තරේ මොකක්ද? දෙන උත්තරේ තණ්හාවම. දැන් මොකද්ද මෙතන තියෙන්නේ වෙන? දැන් බුදුහාමුදුරුවෝ කියනවා සංසාර දුකට හේතුව තණ්හාව කියලා. ආලාර කාලාමත් කියනවා දුකට හේතුව තණ්හාව. ඔය දෙන්න සමානද? බුදුහාමුදුරුවෝ සංසාර විමුක්තිය අවබෝධ කරගට තියෙනවා. ආලාර කාලාම කාමාවචරී විමුක්තිය අවබෝධ කරගට තියෙනවා. තේරුණානේ? සංසාර විමුක්තිය නෙමෙයි. කාම ලෝකයේ දුකේ විමුක්තිය. ඒ එච්චරයි වෙනස. මේ දෙකේ බලන්න මෙන්න මේකයි වෙනස. දැන් ආලාර කාලාම කියන්නේ තණ්හාව තනි දෙයක් විතරයි. ඔච්චරයි වෙනස. තේරෙනවා නේද? ආලාර කාලාම කියන තණ්හාවේ තියෙන එක කොටසයි. කාම තණ්හා විතරයි. තේරෙනවා නේද? බුදුහාමුදුරුවෝ දේශනා කරන තණ්හාව එක කොටසක් නෙවෙයි. තණ්හාවේ කෑලි තුනක් තියෙනවා. තේරුණේ? ඒ කියන්නේ දැන් බලන්න චතුරාර්ය සත්‍යයේදී දැන් බුදුහාමුදුරුවෝ දේශනා කරන තණ්හාවේ කාම තණ්හා, භව තණ්හා, විභව තණ්හා කියලා තුනක් තියෙනවා. ආලාර කාලාම කියන තණ්හාවේ කාම තණ්හා විතරයි තියෙන්නේ. ඔන්න දෙකේ වෙනස. තේරුණා? දුකට හේතුව බුදුහාමුදුරුවෝ පෙන්නනවා කාම තණ්හාව දුකට හේතු වෙන්න පුළුවන්. එහෙම නැත්නම් කාම තණ්හාව නැති තැන භව තණ්හාව දුකට හේතුව. තේරුණා? ආලාර කාලාම කියන්නේ භව තණ්හාව සංසාර විමුක්තියයි. ඒ අරූපී භවයේ ලබා දෙන්නේ භව තණ්හාව. රූපී භවය ලබා දෙන්නේ භව තණ්හා. ඒක සංසාර විමුක්තියට දෙන බෝධිපාක්ෂික ධර්මයක් වගේ තමයි ආලාර කාලාම. තේරුණනේ? ඒගොල්ලන්ගේ නිවන ලබා දෙන පාක්ෂික ධර්මයක් මොකද්ද? භව තණ්හා. බුදුහාමුදුරුවෝ පෙන්වන්නේ භව තණ්හාව සංසාර දුකට දුක ඇති කරන ක්‍රමයක්. ඒකින්ද අර ටිකමයි දැන් ආලාර කාලාමකින් ඇහුවොත් දුක කියන්නේ මොකක්ද කියලා
ජාති දුක ජරා දුක මරණ දුක සෝක දුක ඔය ලැයිස්තුවම තේරුණානි ඒකට හේතුව මොකද්ද කියලා අහුවම තණ්හාමයි හැබැයි තණ්හාවේ එක කැලලයි තියෙන කාම තණ්හා දුක නැති තැන මොකද්ද කියලා අහුව නිවනයි බුදුහාමුදුරුවෝ කියන වචනමයි කියන්නේ දුක නැති තැන විමුක්තියයි තේරුණානි ඒ හැබැයි එතන දුක නැති තැන නැති වෙලා තියෙන්නේ මොකද්ද? කාම තණ්හා විතරයි ආවේ. තේරුණානේ? දැන් දුක නැති කරන ක්‍රමය මොකද්ද කියලා ආලාර කාලාම්ගෙන් ඇහුවොත් මං කිව්වා ඒගොල්ලෝ මගෙන් අහන්න එපා ගිහින් අහන්න ඕන නම් කියලා ඉන්නවා තාම. අහන්න ගියේ. ඇහුව මොනවද දුක නැති කරන ක්‍රමය ගැන ඇහුවොත් දෙන උත්තරේ. ඈ මොකද ආලාර කාලාමයේ ගෝලියෝගේ එක සාකච්ඡා දෙවිලා තියෙනවා පස්සේ මේ බුදුහාමුදුරන්ගේ විවිධ සූත්‍රවල මේ මම කියන්නේ මේවා තියෙනවා තේරුණා නේද ඒ ගෝලියෝ ඊට පස්සේ ඔය ආනන්ද හාමුදුරන්ට එහෙම කොළොප්පම් කරලා තියෙනවා අපේ ගුරුවරු ගියපු එකමයි ඔයගොල්ලන්ගේ ගුරුවරයා කියන්නේ ඒ වුණාට අපි දකින්න නිවන ඔයගොල්ලෝ දකින්න නිවන නෙමෙයි කියනවා ඔක බොරුවක් නෙමෙයිද කියලා තේරුණා නේද මේ චතුරාර්ය සත්‍යෙම අර අපේ ගුරුවරු කියා දුන්නා අපිට ඒ වුණාට ඔයගොල්ලෝ කියන මේ බෝසත්ත්වයන් නැත්නම් බුදුරජාණන් වහන්සේ කියන නිවන අපි ඒක නෙමෙයි කියන්නේ කොහොමද කියලා අපි චරන්නේ ওই ටිකම නේ කියලා ඒ කියන්නේ ආලාර කාලාමගෙන් ඇහුවත් දුක නැති කරන මාර්ගය මොකද්ද කියලා ආර්ය අෂ්ටාංග අෂ්ටාංගික මාර්ගයේ වැඩිමයි කියලා කියනවා මේ අංගාට වැඩිමෙන් තමයි නිවන ලැබෙන්නේ කියලා ආලාර කාලාම කියන්නේ. තේරුණානේ? හැබැයි ආලාර කාලාම මහත් කරන්නේ මේ අංගාට වඩලා කාම තණ්හාව විතරයි. තේරුණානේ? දැන් බුදුහාමුදුරුවෝ පෙන්නකොට ඔන්නතර වෙනස්කමක් ගන්නවා. දැන් බුදුහාමුදුරුවෝ නිවනට යන මාර්ගය දුක නැති තැනට යන මාර්ගය කියනකොට මේ අංගාට වැඩිම කියන නිකං වචනේ භාවිතා කරන්නේ මේ හැම තැනටම මේකට විශේෂණ පදයක් භාවිතා කරනවා මේක ගැන සැලකිලිමත් වෙන්න ඕනේ ternary ආර්ය කියන වචනයක් භාවිතා කරනවා ternary මේ අංගාට වඩලා රූපාවචරයට යන්න පුළුවන් මේගොල්ලන්ගේ නිවන ලැබෙනවා කියලා ආලාර කාලාම කියනකොට ඒ වගේ තවත් ඕන තරම් කියපු අය හිටියා ඒ කාලේ මහාන බමුණෝ ඒ එහෙම ගියේදී බුදුහාමුදුරුවෝ පෙන්නන්නේ අරකමයි බුදුහාමුදුරුවෝ අවබෝධ කරගත්තේ නිවන වඩා ලබන්නත් කරන්න තියෙන්නේ ඔය අංගාට වැඩිමමයි ternary ඒකෙන් හැබැයි වෙනසක් විදිහට පෙන්නනවා මේක ආර්ය අෂ්ටාංගික මාර්ගයේ වැඩිමයි. තේරුණානේ? ආර්ය කියන වචනේ දාන්නේ බුදුහාමුදුරුවෝ. තේරුණානේ? ආලාර කාලාමත් ඔය අංගාට වඩ ළමයි නිවන් දැක්කේ. හැබැයි නිවන තවත් සංසාරයි. ඒ නිවනට ඒ සංසාර දුක අහක්කරේ එහෙමයි කියලා එයා කියනකොට ඒ සංසාර දුකට හේතුව කාම තණ්හයි. බුදුහාමුදුරුව පෙන්වන්නේ සංසාර දුකට හේතුව තනි දෙයක් නෙවෙයි. තණ්හා කොටස් තුන. කාම තණ්හා, භව තණ්හා, විභෝධ තණ්හා. තේරුණා? ඒක නිසාමෙන් දැන් කාම තණ්හා, භව තණ්හා, විභෝධ තණ්හා කියන සංහාවේ කොටස් තුනම නැති තැන නිවන ආලාර කාලාම කියන්නේ එතකොට කාම තණ්හා නැති තැන නිවන. දෙකේ වෙනස තේරුණා නේද? දැන් ආලාර කාලාම ඔච්චරට රැවටුණා නම් භවනා කරන ඔයගොල්ලන්ට මොනෝ වෙයි? කාම තණ්හා නැති තැනකට ආවෝ. ඒක නිවනමයි. නැයි දුක නැහැ එතන. නිකන් නිවන කියනවා නෙමේ දුක නෑ අකුසලේ නෑ තේරුණා ඒක නිසාවෙන් භාවනාව කියන එක ගුරුවරු ඇසුරු කරගෙන කරන්න කියන එකේ අර්ථය උගයි
තේරුණාද? භාවනා කරලා දුක නැති දැනන් ලැබෙන්න පුළුවන් මිනිස්සෙකුට. හොයන්න ඕනේ ඒක බුදුහාමුදුරුව පෙන්වන තණ්හා තුනෝ නැති තැනද? කාම තණ්හා නැති වීමෙන් පමණක් ලැබිච්ච ඵලයක්ද? තේරුණාද? අන්න එතන තමයි ගැටලුව තියෙන්නේ. දැන් බලන්න. එතකොට දැන් ditthiya තුල අන්තර්ගතයේ පැහැදිලින්නේ දැන් මොනවද අන්තර්ගත කාරණා හතරයි. දුක අන්තර්ගතයි, දුකට හේතු අන්තර්ගතයි, දුක නැති තැන අන්තර්ගතයි, ඕනම ditthiyක දුක නැති කරන ක්‍රමිය අන්තර්ගතයි. දැන් චතුරාර්ය සත්‍ය කියන එක, ආර්ය සත්‍ය හතර කියන එක, ආර්ය කියන වචනේ භාවිතා කරේ ලෝකෝත්තර සම්මාදිට්ඨියට විතරයි. තේරුණා නේද? එතකොට ලෝකෝත්තර සම්මාදිට්ඨියේ අන්තර්ගතය මොකද්ද? චතුරාර්ය සත්‍යයි. තේරුණා නේද? එතකොට ලෞකික සම්මාදිට්ඨියේ අන්තර්ගතය චතුරාර්ය සත්‍ය නෙවෙයි. එතන බොරු ටිකක් තියෙනවා තමයි. ඇයි බොරුව? එතන දිනේ දුකට හේතුව කාම තණ්හාව විතරයි. එර්මොන් උපරිමේ ඉන්නේ මොකද්ද? කාම තණ්හාව විතරයි. ඒකින් හින්දා බොරු වෙන්නේ. එහෙනම් දුක නැති දැන ආලාර කාලම් වගේ අපිත් රැවටෙන්න ඕනිද? එර්මොන් දැන් දුක නැති කරන ක්‍රමය සමත භාවනාව විතරයි. ඇයි? කාම තණ්හාව වහක් කරන ක්‍රමය, යටපත් කරන ක්‍රමය සමත භාවනාව. එර්මොන් ආමාවචර මට්ටමේ අමස්කත සම්මාදිට්ඨිය තියෙනකොට දුක නැති කරන ක්‍රමය ආමිත පින්කමයි සීලයයි. තේරුණානේ? ඒ අය ගොල්ලන්ට තේරෙන්නේම දුක නැති තැනක් ලැබෙන්න නම් පින් දහම් කරන්න ඕනේ, දින් රකින්න ඕනේ. තේරුණා? ආලාර කාලම ඊට වැඩි උසස්. දුක නැති තැනහල් තියෙන්න නම් ඉන්දහං කරලා විතරක් බෑ, කාම තණ්හාව යටපත් වෙන්න. තේරුණා? එතකොට තමයි අර භාවනාව වගේ ඇල්ලක් ඒගොල්ලන්ට එකතු වෙන්නේ, සමාධි ශික්ෂාවක් එකතු වෙන්නේ. බුදුහාමුදුරුවෝ පෙන්වන්නේ එහෙමත් නෙවෙයි. කාම තණ්හාව විතරක් අහක් වීමෙන් සංසාර දුක නැති වෙන්නේ නෑ. කාම තණ්හා නැති කරගෙන භව තණ්හා, විභව තණ්හා අහක් කරගන්න ඕනේ. දැන් එහෙමනම් ලෝකෝත්තර සම්මාදිට්ඨිය අන්තර්ගතය තමයි චතුරාර්ය සත්‍යය. තේරුණාද? අනික් සම්මාදිට්ඨිය වල චතුරාර්ය සත්‍යය නැහැ. බොරු හතරක් තියෙනවා. ආර්ය සත්‍ය නැහැ. බොරු සත්‍යයක් තියෙනවා. තේරුණාද? කම්මසගත සම්මාදිට්ඨියේ තියෙන බොරු සත්‍ය හතරක්. මිත්‍යා දෘෂ්ටියේ තියෙන අමූලික බොරු හතරක්. අරගෙන පොඩ්ඩක් අර කාම තණ්හාවේ ඇත්ත කතා හරිය තියෙනවා පොඩ්ඩක් ගැඹිලා. දැන් දුකට හේතුව කාම තණ්හාවේ කොටස් කියලා හරි ගන්න. ඒකවත් නැහැ මිත්‍යා දෘෂ්ටි. දැන් එහෙමනම් දැන් බලන්න නිවන් දකින්නවා කියන්නේ මොකද්ද? සම්මා ලෝකෝත්තර සම්මාදිට්ඨියේ ලබා ගැනීම. සෝවාන් වෙනවා කියන්නේ ඒකනේ. දැන් ඔයගොල්ලන්ට දැන් ඔය කොච්චර හරි මේ අපි දානයක් දුන්නත්, මල් පූජ කරත්, මොනවා හරි පින්කමක් කරා, සිල් ගත්තත් ප්‍රාර්ථනා කරන්නේ මොකද්ද? මේ කුසලයේ මේ ප්‍රාර්ථනාවක විල්ල වැරදි එහෙම නැහැ. මම ඒක වැරදි කියන්න එහෙම ඉගෙන ගන්න එපා. ඒක බුදුහාමුදුරුවෝ දීපු උපදේශය. කියන්නේ දානයක් දුන්නත් ශ්‍රාවකයා ප්‍රාර්ථනා කර ගත යුතුයි. අනාගතයේ නිවන් දකින්න මේක පාරමිතාවක් වේවා. ඒ කියන්නේ පාරමිතාවක් වේවා කියන එකේ තේරුම මොකක්ද? වර්තමානයේ නිවනක් නැහැ කියන එකමයි. පාරමිතා ඕනේ කාටද? අනාගතේ නිවන් දකින්න ඉන්නේ අය. තේරුණානේ? ඒකින්ද සෑම කුසලයක්ම කරලා මේ කුසලය නිවන් දකින්න පාරමිතාවක් වෙන්න ඕනෑ කියලා ප්‍රාර්ථනා කරන්න කියනවා ශ්‍රාවකයන්ට බුදුහාම. තේරුණානේ? මොකද එහෙම නොවුනොත් ප්‍රඥාවක් තියෙනවා. ඒකේ මොකද කුසලයේ විපාක ලැබෙනකොට
දුක හැංගෙන ඒකට වහල් වෙලා නිවන අමතක වෙනවා දැන් මේක නිසා මේ නිවන් දකින්න නැති කට්ටියකුත් ඉන්නවා කාම ලෝකේ ඉහළම මට්ටමේ මනුස්ස මට්ටම නෙවෙයි තේරෙනවනේ හයවෙනි දිවි ලෝකේ ඉන්නේ කවුද ඒක ඉන්නේ පළක් ගලහට ඔයගොල්ලන් ගෙවල්වත් ඒ නමේ කට්ටිය ඉන්නේ ඔයගොල්ලෝම කියනවා පළම් ගෙදර ඉන්න ළමයින්ට එමත් හයවෙනි දිවි ලෝකේ ඉන්නේ අයගේ නම කියන වසවර්තිය වසවර්තියට ලේදී නිවන් දකින්නේ නමුත් බලන්න දිවි ලෝක වල අන්තිම ඉහළම කුසලයෙන් ලැබිච්ච ප්‍රතිඵලය ආමාවචර කුසලයෙන් ඉහළම කුසලය විපාක ඒතනින් එහාදී බ්‍රහ්ම එන්නෝනේ මොකද කියනවා ගෙදර ඉන්නේ වන්න වසවර්තිය වගේ කියන්නේ ඈ ඔබ නිකන් කියපු කතාවක් පරිණීමිත වසවර්ති කියලා තමයි දිවි ලෝකය හඳුන්වන්නේ ඕ ඔකට ගිය මිනිහෙකුට නිමනේ පාගෙන අමතක වෙනවනේ තේරෙනවනේ හැබැයි ඒකට ගිහිල්ලා නිමන අමතක වෙන්නේ ආලාර කාලාම බුද්ධකාරාම පුත්‍ර බ්‍රහ්මලෝකෙ ගිහිල්ලා එපා වුණා වගේ එකේ නෙවෙයි ඊට වැඩිය දරුණු පැත්තක. කාමාවචර මානසික තත්ත්වය. ඒ හිඳ වසවර්තිය කියනවා එහෙම ඉන්නේ. තේරුණානි. ඊවල් වල තින්නේ වසවර්තිය ඔහොම ඇදි ජීවිතය. තේරුණානි. ඒ කියන්නේ ඔන වගේ නම් දීලා තියන්නේ නිකන් නෙවෙයි මේ. මේ මේවා තියෙන මනෝමය තත්ත්වයන්. මනස්තල තේරුණානේ දැන් මට කියා දෙන්න ඕනකම තවයි තියෙන්නේ එතකොට ඔයගොල්ලෝ අර දන් දීලා සිල් රැකලා ප්‍රාර්ථනා කරන එකේ මේ කුසලයෙන් සම්මා දිට්ඨිය ලැබේවා කියලාද ප්‍රාර්ථනා කරන්නේ බහුතරයක් චතුරාර්ය සත්‍ය අවබෝධ වේවා කියලාද ඈ දැන් බණ වලට එහෙම කියනකොටම හාමුදුරුවරු හැම බණ කියලා ඉවර වෙලා මේ කුසලයෙන් වහ වහ චතුරාර්ය සත්‍ය අවබෝධ වේවා කියලා කියනවා මිසක් අර සම්මා දිට්ඨිය ලෝකෝත්තර සම්මා දිට්ඨිය ලැබේවා කියලා එහෙම වැඩිය කියනවා හැම ඇහිලා තියෙනවා වැඩිය ඇහිච්ච වචනේ මොකද්ද චතුරාර්ය සත්‍ය අවබෝධ වේවා එහෙනම් චතුරාර්ය සත්‍ය කියන්නේ මොකක්ද ලෝකෝත්තර සම්මා දිට්ඨිය අන්තර්ගතය දිට්ඨිය අවබෝධ කරගන්න බෑ තේරුණානේ දිට්ඨිය තුළ අන්තර්ගතය අවබෝධ වීම තමයි නිවන තේරුණානේ හැබැයි දිට්ඨිය තුළ අන්තර්ගතය කියන එක මෙතන බුදුහාමුදුරු පෙන්නන්නේ ලෝකෝත්තර සම්මා දිට්ඨිය තුළ අන්තර්ගතයයි චතුරාර්ය සත්‍යයි කම්මසගතා සම්මා දිට්ඨිය තුළ අන්තර්ගතය බොරු හතරක් ඒක චතුරාර්ය සත්‍ය නෙමෙයි ආරේ සත්‍ය හතර නෙමෙයි තේරුණානේ බොරු දිනෝ ඒක ඒ වගේ මිත්‍යා දෘෂ්ටි ඇතුළ අන්තර්ගතය අමූලික බොරු අතර ඒක අවබෝධ වුණා කියලා නියම නැහැ තේරුණානේ එහෙනම් චතුරාර්ය සත්‍ය අවබෝධ වෙන ඒක ආයන ක්‍රමයේ තමයි සතිපට්ඨානෙ වැඩි වීම කියලා බුදුහාමුදුරු දේශනා කරා සමත භාවනා කරවත් චතුරාර්ය සත්‍ය නෙවෙයි අවබෝධ වෙන්නේ කාමාවචර මට්ටමේ දුක අවබෝධ වෙනවා ඒ දුකට හේතුව කාම තණ්හාව කියලා අවබෝධ වෙලා තමයි යා කාම ලෝකයෙන් ඉක්මෙන්නේ රූපාවචර මානසික තත්ත්වයන් ලැබෙන්නේ එහෙමනේ එගින්ද ධානලාභියේ අරණිකා ගොඩයි මඩයි දෙකේම සැරිසරණේ අය ඉන්න බෑ එහෙමනේ එහෙම රංගපාන අය බොරු කාරයෝ මිත්‍යා දෘෂ්ටිය වැඩිය. තේරුණනේ මේ දෙකෙන් එකක් වෙන්න ඕන. මොකද ධ්‍යානලාභීන්ට අවබෝධයක් තියෙනවා කාම තණ්හාව ගැන. එහෙනම් කාම තණ්හාවට උඩගෙඩි දෙන ඒවා කරන්න බෑ ඒක. තේරුණනේ. ඇයි ඒක නැති තැන තියෙන මානසික තත්ත්වයේ තියෙන ඉහළකම වටිනාකම අවබෝධ වෙලා තමයි ඒ දේ ලැබෙන්නේ.
ඒක දේශනාව වලට ගන්න මේක කරන්න පුළුවන් දෙයක් නෙමෙයි. දැන් ඔන්න ඔය වගේ ගැටලුවක් තියෙනවා. දැන් තේරුණාද? එතකොට ධිට්ඨිය තුල අන්තර්ගතයේ දුක, දුකට හේතුව, දුක නැති තැන, දුක නැති කරන ක්‍රමයමයි. මිත්‍යා දෘෂ්ටියත් ඕකම තියෙනවා. කම්මසගත සම්මාදිට්ඨියත් තියෙනවා. ලෝකෝත්තර සම්මාදිට්ඨියේ මේ මේකම තියෙනවා. මේ කාරණා හතරම. ඒක හැබැයි ආර්ය සත්‍යයක් විදිහටයි තියෙන්නේ. බොරු ගැවිල්ලවත් නැහැ. ඒ බොරු ගැවිල්ල නැත්නම් මොකද? ඕනම දුකක් අර ජාති දුක, ජරා දුක, මරණ දුක, සෝක, ඒ කියන්නේ දුක කියන්නේපා ජාති, ජරා, මරණ, සෝක ආදී දේවල් අල්ලගෙන ඇති කරගත්තේ දුකක්මයි තියෙන්නේ. ලෝකේ තියෙන සංසාරගත ඕනම දුකක් ඔය ලැයිස්තුවෙන් පිටපනින්නේ බෑ. තේරුණානි? ඔයගොල්ලන්ටත් ඔය දැන් හට ගන්න ඕනම දී, පන්සලේදී, පාරේදී, දැන් නිින්ද යන්නේ නැහැ කියලා හටගන්නේ මොකද්ද? ඔන්න ඔය ලැයිස්තුවේ දින එකක්මයි. තේරුණානි? ජරා දුකම වෙනස් වීම දුකක් කියලා. තේරුණානි? ඊවට හේතුව බුදුහාමුදුරු පෙන්නන්නේ කාම තණ්හා, භව තණ්හා, විභව තණ්හා. ඔලින් එකක් කොයි කරයි. අපි කාම ලෝකයේ ඉන්න හින්දා බොහෝ විට ඕක කාම තණ්හාමයි. තේරුණානි? භව තණ්හා වලට ඕක වෙන්නේ ටිකක් කාම තණ්හා යටපත් වුණාම, පංච නීවරණ යටපත් වුණාම. තේරුණානි? දැන් ඒක හින්දා සතිපට්ඨානයේදී කය තීරෙන්නේ නැති තැන භයානකයි කියන්නේ භව තණ්හාව දුකට හේතුවක් කියලා ගන්න නැතුව යනවා. භවය කියන්නේ පැවැත්ම. තේරුණානි? එතකොට කුටු උඩනින්ද ගිය පැවැත්ම දුක නැති තැන කියලා රවට්ටන්න පුළුවා. ඒ රවට්ටන්නේ කාම තණ්හාව නෙමෙයි භව තණ්හාවයි. විපස්සනා භාවනාව. තේරුණානි? ඒ වගේම විපස්සනා භාවනාවේදී කය තේරෙන්නේ නැති තැන, කායික අරමුණු නැති තැන දුක නෑ කියලා රවට්ටන්න පුළුවා. ඒ රවට්ටන්නේ භව තණ්හාවයි. තේරුණාද? දැන් එහෙනම් මොකද්ද මං ඔයගොල්ලන්ට භාවනා වැඩියෙන් කරන්න හොඳම විදිය කිව්වේ? සතිපට්ඨාන භාවනාව එක්ක කායික ක්‍රියා වලට අවනත වෙන්න. මේ ඉරියාපත පබ්බේක යන්න. භාවනාවේ මුල නෙමෙයි මේ ප්‍රශ්නේ ඉන්නේ, ආගදී. තේරුණානි? භව තණ්හාව ඔයගොල්ලන්ට පොකා පෙන්නන. මොකද මේක ආලාර කාලාමට පොකා පෙන්නුවා නම් අපිට මොකක්ද? තේරුණානි? යාට පෙන්වේ නම් ශාරීරිය තේරෙන්නේ නැති වෙලා මුලින්ම. මේක තේරි තේරෙන්නේ නැති එක පෙන්න. එතකොට අපි අමාරුවක්. තේරුණානි? දැන් ඔන්න ක්‍රමය බුදුහාමුදුරුවෝ පෙන්නනවා. දැන් සංසාර විමුක්තිය තියෙන්නේ කොහෙද? කාම තණ්හා, භව තණ්හා, විභව තණ්හා, ආක්කිරි. දුකට හේතු ඒකනේ. ඒක පැහැදිලිව පෙන්නනවා. ඒක අහක් කරන ක්‍රමය මොකක්ද? සම්මා ලෝකෝත්තර සම්මාදිට්ඨිය අන්තර්ගතය තමයි චතුරාර්ය සත්‍යය. නිකන් ඔයගොල්ලන්ට මම අවසානයේදී නාමිකෝ ලෝකෝත් මේ චතුරාර්ය සත්‍යේ නාමිකව කිය හැමතැනම දේශනා කරන්නේ කොහොමද? දැන් දුක්ඛ ආර්ය සත්‍යය කියන්නේ දුක කියන්නේ මොකක් කියලාද බුදුහාමුදුරුවෝ දේශනා කරන්නේ? ඔයගොල්ලෝ දන්නේ දෙයක්. අර ජාති දුක, ජරා දුක, මරණ දුක, සෝක දුක, ඕක නේ දුක්ඛ ආර්ය සත්‍ය කියලා කියන්නේ. මේ පාඩම් තියෙන ලැයිස්තුව. දුක්ඛ සමුදය ආර්ය සත්‍ය කියන්නේ දුකට හේතුව. යායම් පෝනෝ භවිකා නන්දිරාග සාගතා තත්‍ර තත්‍ර අභිනන්දනී කාමතණ්ණා භවතණ්ණා විභවතණ්ණා. සයතිනම් කාමතණ්ණා භවතණ්ණා විභවතණ්ණා කියලා ඉදී. ඔන්න දුකට හේතුව. හැබැයි ආහාර කාලම දුකට හේතුව කිව්වෝ. ආයත් තියෙනවා අර්ථිකම. යායම් තණ්ණා පෝනෝ භවිකා නන්දිරාග සාගතා කාමතණ්ණා. භව තණ්හා විභව තණ්හා නෑ. තේරුණානේ?
දැන් මේකේ ඒකමයි මේ බුදුහාමුදුරුවෝ ආර්ය සත්‍ය කියලා මෙතන මේ හැමත් නැනම මේක දාන. දැන් දුකට හේතුව තණ්හාව කියලා තනි වචනින් දේශනා කරන්නේ නැහැ කොයි වෙලාවෙ. මොකද තණ්හාව දුකට හේතුව කියලා එදා බමුණුත් කිව්වා. තේරුණා නේද? හැබැයි ඒගොල්ලෝ කිව්වේ තණ්හාව කාම තණ්හාව විතරයි. ඒකින්ද බුදුහාමුදුරුවෝ දුකට හේතුව සමුදය ආර්ය සත්‍යයේදී දේශනා කරන හැම විටම බලන ත්‍රිපිටකයේ හැම තැනම තියෙන්නේ ඔය තණ්හාව කියන තනි වචනෙන් තියන්නේ නැහැ ලේසියි. පැහැදිලි කරනකොට මේ මේ කොටස් තුනම කියනවා. යායම් කෝනෝ භවිකා නන්දි රාග තාගතා తත්‍ර తත්‍ර අභිනන්දනි. කාම තණ්හා භව තණ්හා එయ్యති දං කාම තණ්හා භව තණ්හා විපතයි. තේරුණානේ. ඔන්න දැන් දුක නැති තැන නිවන සංසාර විමුක්තිය තුන්වෙනි ආර්ය සත්‍ය තුල තියෙන්නේ නැහැ. ඒක කොහොමද බුදුහාමුදුරුවෝ අඳුනන්නේ? ඔච්චර පාඩම් කරලා වකිවෝලා අරකිට වැඩිය මම උසස් කියලා එතනින් මිත්‍යා දෘෂ්ටි ඇති කරගෙන ඉන්නේ කියලා දැන් මතක නැහැ. මොකද අනිත්‍ය හින්දා මතකයි. ඉස්සර ඒවා කරන්නේ. ඒකත් කියන්නේ ඉස්සර නම් මේ පාඩම් දීමුණා දැන් අමතකයි. ඒකත් දුක. මොකක්ද කිව්වේ? හරි. තණ්හාය අශේෂ විරාග නිරෝධ චාගෝ පටිනිසග්ගෝ මුක්ති අනාවේ. ternary තණ්හාය අශේෂ විරාග නිරෝධෝ ඕකමයි මං කිව්වනේ ආලර්ගාමෙන් අහන්න ඕන නම් ගිහිල්ලා කියලා. එයාගෙන් ඇහුවෝ කියන්නේ දුක නැති තැන ඕකමයි. මට බය නැතුව කියන්නේ ඔයගොල්ලෝ කාටවත් අහන්නත් බෑ මට අහන්නත් බෑ. ternary දෙකින්ද බයක් වෙන්න දෙයක් නැහැ. එහෙම නෙමෙයි ත්‍රිපිටකේ අහනවා මේ. මෙහෙම ප්‍රශ්න අහනවා ඒගොල්ලගේ ගෝලෙ එකයි මම කියන්නේ. ඒ කියන්නේ ඒක තමයි ඒගොල්ලන්ගේ අදහසත් මේකමයි. තේරුණානේ? නැත්නම් කොහොමද ওই බුදුහාමුදුරුව බුද්ධත්වයේ ලැබලා දේශනා කරන්නේ මේ මිනිසුන්ට තේරුණේ? ඊට කලින් මොනවා හරි මේ ගැන අදහසක් තියෙන්නේ නැහැ ඒගොල්ලගේ ළඟ නේ. නැතිව අමුතු ධර්මයක් තේරෙයිද? තණ්හාව කියන එක තේරිලා තියෙනවා. තණ්හාව කියන්නේ හැබැයි කෑල්ලකට. බුදුහාමුදුරුව කියන්නේ කොටස් තුනකට. දැන් අතන කියන්නේ මේ දැන් තණ්හාය අශේෂ විරාග නිරෝධෝ. තණ්හාව ශේෂයක් වත් නැතුව නිරුද්ධ වෙච්ච තැනයි නිවන තියෙන්නේ. තේරුණා නේද? ඒ බුදුහාමුදුරු දේශනා කරන දේ. හැබැයි එතන ශේෂයක් වත් නැතුව නිරුද්ධ වෙන්න ක්‍රියාකාරකම් තුනක් වෙන්න. හතරක් වෙන්න. නිවනට නිවන තියෙන ලැබෙන විදිහේ හතරක් කියනවා. මොකද්ද? තණ්හාය අශේෂ විරාග නිරෝධෝ චාගෝ පටිනිසග්ගෝ මුක්ති අනාලය. තේරෙනවනේ? දැන් අපි ඔන්න දැන් ආලාර කාලාමගේ නිවන මොකද්ද කියලා ඇහුවොත් එයත් කියන්නේ ඕකම තණ්හාය අශේෂ විරාග නිරෝධෝ. හැබැයි අර කෑලි තුනයි කියන්නේ චාගෝ පටිනිසග්ගෝ මුක්ති අනාලනේ. එහෙනම් මේ අනාලෝලින් මොකද්ද කරන්නේ? ඈ භව තණ්හාව නැති කිරීම. හැබැයි මුක්ති වලින් මුක්ති කියන්නේ කාම තණ්හාව යටපත් කිරීම. අනාල ගුණයට යන්න ඕනේ කාම තණ්හාව යටපත් වෙච්ච තැනක. තේරුණා? දැන් ඒකින්ද තමයි ඔයගොල්ලන්ට ඔය කමටහනේ දීලා තියෙන්නේ. කොහොම සකුමන හරි ගමන්නේ නැහැ. සතුපට්ඨාන කමටහනේ කොහොම වඩන්නේ? වැඩුවම ධාති ගුණ ඉස්මතු වෙනවා කියන්නේ. කාම තණ්හාව නැහැ කියන එකයි. ඒ අරමුණේ ජීවිත කතාවෙන් කාම තණ්හාවක් වුණා කියන කතාවක් නෙමෙයි. ඇහෙන් එන අරමුණේ කාමයක් වුණා කියන කතාවක් නෙමෙයි. මේ කියන්නේ ඒ මොහොතේ කයෙන් එන අරමුණේ කාමයක් කියලා. එහෙනම් දැන් ධාතු ගුණයට ඇලීම් ගැටීම් කරන තණ්හාව මොකක්ද? කාම තණ්හාව නෙමෙයි භව තණ්හාව. තේරුණානේ? මොකක් අහක් කරන්න බෑ. එතකොට තමයි අර ඔයගොල්ලෝ ලේ මුත්‍රා පරීක්ෂා කරන්න යන්නේ.
දැන් මේ මුත්‍ර පරීක්ෂා කරන්න ගියේ කාම තණ්හා වලින් නෙමෙයි භව තණ්හා. තේරුණි. එහෙමනම් ඕකම ඉස්සරහට වඩන්න. නෑ ඒක වරද්ද වරද්ද හරි ආය ආය කරන්න. මේකෙන් තමයි අනාල ගුණේ ලැබෙන්නේ. තේරුණානි? අනාල ගුණේ ලැබෙන්නේ මේකෙන්. එතකොට ආවර කාලාම කියන නිවන ලැබෙන්නේ තණ්හාය අශේෂ විරාග නිරෝධෝ තමයි. හැබැයි යා කියන්නේ තණ්හාව එක කැලල. කාම තණ්හාව තමයි තේසියක් වන්න නැතුව නිරුද්ධ වෙන්නේ කියන. භව තණ්හාව තිබුණාට කමක් නැහැ කියන. තේරුණානි? ඒක හින්දා ඒ නිවන ලැබෙන්න පුළුවන් ලැබෙන ක්‍රමය කාගෝ පටිනිසග්ගෝ මුක්ති කියන කාරණා තුන පුහුණු වෙන්න ඕනේ. තේරුණානි? කාග ගුණය ලැබෙන්නේ දානිය. දානිය කියන්නේ ශික්ෂාවක් නෙමෙයි. ආමිසය. එතකොට පටිනිසග්ග ගුණය ලැබෙන්නේ සීලයේ. සීලිය ශික්ෂාව. පුරුදු කිරීම. පුහුණු වීම. ඒ වගේම මුක්ති ගුණය ලැබෙන්නේ සමත භාවනාවෙන් සමාධිය. එහෙනම් කාම තණ්හාව හක් කරගන්න උමනා වෙනවා සීලයයි සමාධි ශික්ෂාවයි කියන ශික්ෂා දෙක. තේරුණානි? එතකොට ඉතුරු වෙන්නේ සමාධියක් තියෙන තැන ඉතුරු වෙන්නේ භව තණ්හාව ඉතුරු වෙනවා. භව තණ්හාව තියෙනකොට නිකම්ම විභව තණ්හාව තියෙනවා. තේරුණානි? කාම තණ්හාව තියෙනකොට නිකම්ම භව තණ්හා විභව තණ්හා කාම තණ්හා කියන තුනම තියෙනවා. එහෙනම් අපිට තණ්හා තුනම තියෙනවා. තේරුණානි? කාම තණ්හාව එක තියෙන වෙලාවේ භව තණ්හාවක් තියෙනවා. විභව තණ්හාවක් තියෙනවා. කාම තණ්හාව යටපත් වුණාම භව තණ්හාවයි විභව තණ්හාවයි විතරයි තියෙන්නේ. ඒව මිනිස්සෙකුට නෙවෙයි ආйти. මනුස්ස මනසේ නෑ. මනුස්ස මනසේ හැම වෙලෙම වැඩ කරන්නේ කාම තණ්හා, භව තණ්හා, විභව තණ්හා තුනයිකට. අර බ්‍රහ්ම මනසක තමයි භව තණ්හා, විභව තණ්හා විතරක් ඉතිරුනේ. තේරුණානි? දැන් ඒකේ පළක් අය වරද්ද ගන්නවා. බ්‍රහ්මයන්ට තමයි විභව තණ්හාව තියෙන්නේ. බ්‍රහ්මයන්ට තමයි භව තණ්හාව තියෙන්නේ, මනුස්සයන්ට නෑ කියලා. ඒක බොරුවක්. මනුස්සයන්ට ඒ වගේ දියුණුවක් තියෙනවා. තේරුණා? දියුණුවක් තියෙනවා. දියුණුවක් කියන්නේ ඒකත් වැරදි, ඊටත් වැඩි දියුණුවක්. දැන් කොහොම හරි දැන් ඊගාවට චතුරාර්ය සත්‍යයේ හතරවෙනි ආර්ය සත්‍ය මොකක්ද? දුක නැති කරන මාර්ගය. ආර්ය අෂ්ටාංග මාර්ගයේ වැඩිමයි. ආර්ය කෑල්ල තමයි බුදුහාමුදුරුවෝ දාපු වචනේ. තේරුණානි? ආරාර ගහලාමකින් ඇහුවත් දිට්ඨි සංකප්ප වාචා කම්මන්ත ආජීවෝ ආයාම සති සමාධි වැඩිමෙන් තමයි නිවන ලැබෙන්නේ. තේරුණානි? හැබැයි බුදුහාමුදුරුවෝ දේශනා කරනවා ආරාර කාලාම කියන විදිහට නෙමෙයි. මෙන්න මේ විදිහ මා බුදුහාමුදුරුවෝ බුදුහාමුදුරුවෝ පෙන්නපු විදිය ආර්ය අෂ්ටාංග. තේරුණානි? එතෙන්දී වෙනස තියෙන්නේ ආලාර කාලාම සම්මාදිට්ඨිය කියන තැන බුදුහාමුදුරුවෝ කියන්නේ කම්මස්සකතා සම්මාදිට්ඨියමයි. ඒක සංසාරයක් හදන සම්මාදිට්ඨියක් කියලා. ආලාර කාලාම සම්මා සංකප්ප කියන තැන බුදුහාමුදුරුවෝ ආර්ය අෂ්ටාංග මාර්ගයේදී පෙන්නනවා. ඒක බුදුහාමුදුරුවෝ අවබෝධ කරගත්තේ සම්මා සංකප්ප වගේමයි සමානයි. තේරුණානි? ආලාර කාලාම කියන සම්මා වාචා බුදුහාමුදුරුවොත් සමාන ඒකමයි සම්මා වාචා කියන්නේ. තේරුණානි? ආලාර කාලාම කියන රාමා අම්මන්ත සම්මා ආජීව බුදුහාමුදුරුවොත් ඒ විදිහටම කියනවා. ආර්ය අෂ්ටාංග මාර්ගය. වෙනසන්නේ. ඒ වගේම ආලාර කාලාම කියනවා සම්මා වායාම කියලා එකක්. ඒකම බුදුහාමුදුරුවොත් වෙන්නනවා සම්මා වායාම තමයි. තේරුණානි? මේකත් සමානයි. දැන් ආලාර කාලාම කියනවා ඒගොල්ලන්ගේ නිවන කාම තණ්හා වහක් කරන නිවන ලබා ගන්න සම්මා සතිය කියලා එකක්. ඒක බුදුහාමුදුරුවෝ ප්‍රතික්ෂේප කරනවා. ඔච්චරයි ප්‍රතික්ෂේපය. තේරුණානි? සම්මා සතිය කියන්නේ සමත භාවනාවෙන් ලැබෙන සතියට බුදුහාමුදුරුවෝ. හතරවෙනි රූපාවචර හතරවෙනි ධානයේදීත් අරූපාවචර හතරවෙනි ධානයේදීත් සතිය ප්‍රබල සතියක් තියෙන්න ඕනේ. ඒක ආලාර කාලාම කිව්වට සම්මා සති කියලා
බුදුහාමුදුරු දේශනා කරන්නේ. මොකද මනෝ ඉන්ද්‍රියෙන් ආරම්භනක පිහිටන සතිය ආර්ය අෂ්ටාංගික මාර්ගයේ තියෙන සම්මා සතිය නෙවෙයි. තේරුණාද? බුදුහාමුදුරුව පෙන්වන ආර්ය සත්‍ය හතරේ සම්මා සතිය වෙන්නේ කයෙන් එන ආරමුණේ සතියයි. ඒක හින්දා තමයි අතිපට්ඨාන කියන්නේ. තේරුණානි? හැබැයි ආහාර කාලාම කියන චිත්තේ සිතේ එකඟතාවය, ඒ කියන්නේ අර පංච නීවරණ යටපත් වෙච්ච මට්ටම බුදුහාමුදුරුවත් ඒකම සමාන කරනවා. සම්මා සමාධි. එහෙනම් දැන් ආහාර කාලාම කිව්වම ලෝකෝත්තර සම්මාදිට්ඨිය නෙවෙයි එයා ළඟ තියෙන්නේ. එයා ළඟ තියෙන්නේ එතකොට කම්මස්සගතා සම්මාදිට්ඨිය රූපාවචරෝ අරූපාවචර ස්වરૂපයයි. ඒකෙන් ඇති වෙනවා එතකොට ලෞකික මට්ටමේ රූපාවචර මට්ටමේ සම්මාදිට්ඨිය, රූපාවචර මට්ටමේ සම්මා සංකප්ප, සම්මා වාචා, සම්මා කම්මන්ත, සම්මා ආජීව, සම්මා වායාම, සම්මා සති, සම්මා සමාධි. තේරුණානේ? අවසානේනවා සම්මා විමුක්තිය. මේ විමුක්තිය තුළ දුක නැහැ. හැබැයි සංසාරයක් තියෙනවා. ඒක බ්‍රහ්ම. තේරුණානේ? සම්මා විමුක්තියක් තියෙනවා එතන. ඒකේ ඒ දිට්ඨියෙන් හදපු ඒක බ්‍රහ්ම. ඒකට පත් වෙන ඥාන තමයි ආලාර කාලාම උද්දකාරාම පුත්‍ර තමත් ඔය මේ මහාන බමුණේ දා හිටිය ඒ හැමෝම එක එක ක්‍රම හොයාගත්ත මේකට යන්න. පළක් අය තමන් අදහන දෙවියෙක්ගේ ಗುಣ කියලා යන්න පටන් ගත්තා. තේරුණාද? පළක් අය වෙන වෙන ප්‍රාණයාමයෙන් යන්න පටන් ගත්තා. ආස්වාස පාස්වාසය හරහා ඕනම ක්‍රමයකින් මේකට ගියා. තේරුණානේ? හැබැයි කාම තණ්හා විතරයි ආපේ. දැන් බුදුහාමුදුරුව පෙන්නනවා ලෝකෝත්තර සම්මාදිට්ඨිය, ඒකෙන් ඇති වෙන සංකප්ප වාචා කම්මන්ත ආජීව වායාම සති සමාධි එකම සම්මා විමුක්තිය. ලෝකෝත්තර සම්මා විමුක්තිය. තේරුණානේ? ඒ සම්මා විමුක්තියේ තණ්හා වර්ග තුනම නැහැ. ඒක ලබා ගන්න පුළුවන් ඒ කායන මාර්ගයයි තියෙන්නේ. ඒ කායන මාර්ගයේ මොකද්ද කියලා කියනවා ආර්ය අෂ්ටාංගික මාර්ගයේ වැඩිමයි. තේරුණාද? ආර්ය අෂ්ටාංග මාර්ගයේ වැඩිම කියන එකේ කරුණු 8ක් තියෙනවා. ඒක තනි කාරණයකින් කියනවා නම් සතර සතිපට්ඨානයේ වැඩිම. දැන් ඔයගොල්ලෝ කරන භාවනාවත් දැනගෙන කරොත් ලෝකෝත්තර සම්මාදිට්ඨියේ ඉලක්කය කරා යන ගමන නොදැන කරොත් හතරමං වෙන ගමන. තේරුණා? ඒක තමයි ප්‍රශ්න. ඒ කියන්නේ කාම තණ්හාව විතරක් මේකෙන් අහක් කරගන්න පුටු උඩ නිදාගත්තොත් හතරමං. මේක තමයි ප්‍රශ්න. සතිපට්ඨානේ හැටි උතුම්. ඉතින් මම හිතන්නේ දැන් පැහැදිලි කරා. මම කිව්වේ ධිට්ඨිය තුන අන්තර්ගතය පැහැදිලි කරලා දෙනවා කියලා නේ. දැන් තේරෙනවානේ අන්තර්ගත හතරයි තියෙන්නේ. දුක, දුකට හේතුව, දුක නැති තැන, දුක නැති කරන ක්‍රම. මිත්‍යා දෘෂ්ටියෙත් තියෙනවා, අම්මසගත සම්මාදිට්ඨියෙත් තියෙනවා, ලෝකෝත්තර සම්මාදිට්ඨියෙත් තියෙනවා. බුදුහාමුදුරුව අවබෝධ කරගත්තේ හතර. ඒකට කියනවා චතුරාර්ය සත්‍ය. චතුරාර්ය සත්‍ය අවබෝධ වෙනවා කියන්නේ සංසාර විමුක්තිය අවබෝධ වෙනවා. තේරුණානි? දුක නැති තැනක් අවබෝධ වුණා කියන එක සංසාර විමුක්තිය කියන්නේ නැහැ. මොකද හේතුව මිත්‍යා දෘෂ්ටියෙන් දුක නැති තැනක් අවබෝධ කරලා දෙන්න පුළුවන් බොරුවට. හදාගත්තේ වංචනිකද දුක නැති තැනක්. ඒක නිසාවෙන් ඒ සීල සමාධි ප්‍රඥා කියන ශික්ෂා වැඩීමෙන් තමයි බුදුහාමුදුරුව පෙන්නන චතුරාර්ය සත්‍ය අවබෝධ වෙන්නේ. දැන් මම හිතන්නේ කරුණු ටික හැම එකක් ගැනම කිව්වා. දැන් මේ පින්වතුන් අමුතු දෙයක් කරන්න ඕනේ නැහැ. ඔය පුහුණු වෙන භාවනාවම කරන්න. භාවනාව වැරදි කියලා පිළිගන්න එපා එච්චරයි. තමන් කරනවා වැරදි කියලා පිළිගන්න එපා. මොකද එහෙම පිළිගැනීම නෙමෙයි මෙතන වැරද්ද වෙන්නේ. තමන් ඒකට වැරදි කියලා හිතනකොට මිත්‍යා දෘෂ්ටියෙන් පහර ගන්නවා ඒගොල්ලෝ.
එහෙනම් වැරදි කියලා බොරුවට කිතන් කියන්නේ කවුද? මොන දිට්ඨිය කියලා දේතන? මිත්‍යා දෘෂ්ටි. තේරුණනේ ඒක හින්දා වැරදිලා නැහැ ඔය කරන විදිහ හරි කියලා හිතලා කරගෙන ඉන්න. තේරුණනේ තීන්දුව තීරණ ගන්න එපා ඔය කරගෙන යන්න. එතකොට ලැබෙන්නේ මොනවද? ඔය හැමතැනම ලැබෙන්නේ දුක නැති තැනයි. තේරුණනේ. තමන් පුහුණු කරන භාවනාවම දුක වෙලා නෙමෙයිද භාවනාව වැරදිද කියලා හිතෙන්නේ? ඈ එතකොට දුක වෙලා තියෙන්නේ මොකක්ද? කැමති දේ නොලැබී. කැමති දේ හැදුවේ කවුද? මිත්‍යා දෘෂ්ටි. දැන් ඔකෙන් විසඳෙන්න ඔයගොල්ලන්ට උපදෙස දීලා ඇති හරක වගේ කරන්න. නැතුව මේකෙන් බෑදේ. තේරුණානේ මිත්‍යා දෘෂ්ටිය ඔයගොල්ලන් ආය හොල්මන් කරන. මොකද ඒකෙන් දුක නැති දැන් අපි ඉස්සර ඒවට රැවටිලා තියෙනවා. ඒ රැවටිලා කරපු සෙල්ලන්ඩික මනෝ විඥානය දන්නවා. තේරුණානේ. දන්නේ හින්දා ඕන තැනක ඔයගොල්ලෝ අමාරු දාන්න. ඉතින් ගණන් ගන්න නැතුව කරගෙන යන්න. වැරදි වැරද්දක් මේකේ නෑ. තමන් කරපු විදිහමයි තියෙන්නේ. ඒකම කර ඉස්සරහට කරගෙන යෑම තමන්ගේ යුතුකම වෙනවා. ඉතින් මම හිතන්නේ අද දවසේ ඉතින් වැඩසටහන අවසන් කරනවා. ඒකම දැන් මේ වැඩසටහන් මාලාවත් අද දවසේ අවසන් වෙනවා. ඉතින් මම හිතන්නේ විනාඩි කීපයක් මොනවා හරි ගැටලුවක් තියෙනවා නම් ඉදිරිපත් කරන්න කියලා කියනවා. අහන්න පුළුවන්. ඉතින් දැන් අපි ඒ වැඩසටහන අවසන් කරමු.